වන්දු දුහිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ අඳින්නෝ අනේ පිඩු සිටු උතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදු වන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් විශේෂ ආරාධනාවක් හැටියටත් අද
අපේ තරුණ ව්‍යාපාරික මහත්මයෙකුට අපි ආරාධනා කරලා තිබෙනවා අපේ දහම් පාසලට විශේෂ ලැබිකමක් දක්වන්න. එතුමත් තව ස්වල්ප වේලාවකින් මේ ස්ථානයට සම්බන්ධ වෙමි. ඒක දරුවන් වගේම දෙමව්පියන් වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්න බව ඉතින් අපේ සතුටේ කාරණය. ඉතින් මම හිතන්නේ අපේ දහම් පාසලේ සියලු දෙනා ප්‍රධානම වංශයේ එක දුරගතණයක සාධරණින් බොහොම කෙටි කාලයක් තුළ මම හිතන්නේ සති දෙකක් තුනක් වගේ ඇතුළත කෙටි කාලයක් තුළ තමයි කරමු කියලා අපි තීරණය කරගත්තා සාකච්ඡා කරගත්තේ. මේ පරිදි ඒ කාර්යය දැන් ආරම්භ කරන්නට දවසක මොහොතක් අපි සම්මාද ගන්නවා. මම මේ චුටි දරුවන්ට වඩා මම පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්න ටිකක් වැඩි මහෝ දෙමව්පියෙක්ගෙන් මම අහනවා සාමාන්‍යයෙන් වන්දනාගාර ගත කරන සිරකරුවන් සාමාන්‍ය විදිහෙන් ඔබලා දකින්නේ කොහොමද? කරුණාකරලා මට ශිෂ්‍ය නායකයෙක් හෝ උසස් පෙළ කරන දරුවෙක් හෝ එහෙම නැත්නම් දෙමව්පියෙක් නැතිලා කියන්න වන්දනාගාර සිරගත කරන සිර රැඳවියෙක් ඔයාලා දකින්නේ කොහොමද? නැගිටලා කියන්න. ඔක්කොම පිටකොන්දක් තියෙනවා සිංහලලේ. මොකද සුද්දා වැත්ත කාලේ තමයි අපේ රාවණ රජතුමා අහසින් දඩමොරෙන් ගියේ. ඒ සිංහලලේ තාමත් අපි අතර තියෙනවා. එකෙක් කියන්නේ වරදකරුවෙක් කියන හරි. ඒ කියන්නේ අපේ සමාජය දකින්නේ මේ බන්ධනාගාර සිර කරලා ඉන්න සිර රැඳවියෝ මේගොල්ලෝ වරදකාරයෙක් හැටියට උදාහරණයක් වශයෙන් කොළපා නිල්පාට බස් එකක් යනවා මේ බන්ධනාගාර කියලා ගන්නනේ. එතකොට අපි බලන්නේ කොහොමද? පොරු තක්ක මං කොල්ලකාරයෝ. අපි දරුවෙක් ඉන්නවා. අපිත් එක්ක යන දරුවට කියන්නේ අනේකුත් එයා අරන් ගිනම් වෙට් එක. ඇයි? ඔය යන්නේ පොර මැර කරපු තක්කනේ. අපි කියනවානේ යනවා. එතකොට මම මේ වචන පාවිච්චි කරන්න සමා වෙන්න. මොකද මම සමාජීය පැත්තෙන් තමයි මේ කතාව ඉදිරියට ගෙන යන්නේ. හරි. ඉතින් එතකොට අපි හිතනවා මෙන්න මේ බන්ධනාගාරය තුල ඉන්න සියලුම දෙනා ලොකු වැරදි කරලා, ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ කියන්නේ හොරු කියන, එහෙම නැත්නම් මේගොල්ලන් මේ සමාජයට එන්න සුදුසු පුද්ගලයෝ නෙවෙයි. සමාජයකට මේගොල්ලන් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? යම් කිසි විදියකින් වර්ධකට පැලපෙනවයි කියලා තමයි අපි දන්නේ. ඒක තමයි පොදු මතය. මගේ මතය ඒකයි. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ස්ත්‍රී දූෂණය, ඒ වගේම හොරක මරකන්, ඔය සියල්ලක තමයි ස්ත්‍රී දූෂණේ පැත්ත ප්‍රධානෝ. ඒකෙදි කිසිම සමාවක් නැහැ. නමුත් අනිත් දේවල් යම් කිසි පුද්ගලයෙක් කරන්නේ මොකටද කියන එක අපි චුට්ටක් බලමු. හරි. උදාහරණයක් වශයෙන් මම කියන්නේ සමස්තයක් හැටියට මම කතා කරන්නේ එක්තරා රාගවත් තුල. හරි. රාගයේ පිට යම් යම් දේවල් කියනවා. නමුත් මම කතා කරන්නේ යම් කිසි රාගවත් තුල. අපි දෙමව්පිය හැටියට එහෙම නැත්නම් මේ චූටි දරුවෝ හැටියට මේ චූටි දරුවෙක් කවදාකවත් හිතනවද ඔය කියන වන්දනාගාරයකට යන්න? මගේ පුතාලා හිතනවද? නෑ. හිතන්නේ නෑ. ඒ වගේම ඔතන ඉන්න දෙමව්පිය සිසු දරුවෝ හිතනවද අපි ඔය වන්දනාගාරයකට යන්න ඕනේ කියලා? හිතන්නේ නෑ. නමුත් යම් කිසි මේ ආර්ථිකමය වශයෙන්, එහෙම නැත්නම් සමාජීය වශයෙන්, එහෙම නැත්නම් වෙනත් දේශපාලනික වශයෙන් අපිට එළඹෙන තෙරපෙන දේවල් නිසා අපි ශනික මාර්ග හොයාගෙන ඒ වැද්ද වලට පෙළඹෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ යන්නේ කොතනටද, මොකක්ද මේකේ අවසාන නිගමනය කියලා. මං කියනවා හරිද? පොඩ්ඩක් ඔයාලා කතා කරන්න. හරි. මං කියනවා හරිද? හරි. එතකොට අපි මේ යන්නේ කොතනටද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි හැමෝම හිතන්නේ අපි සමාජීය මට්ටමේ අපි හොඳ තැනක ඉන්න ඕනේ. අපි ඒ කියන්නේ යම්කිසි වෘත්තියක් කරන්න ඕනේ, යම්කිසි රැකියාවක් කරන්න ඕනේ, එයි මුදලක් ලැබෙන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි ආගම දහමට අප දෙමව්පියන්ට ඒ කියන්නේ ඥාති හිතවතුන්ට සලකගෙන ඉන්න ඕනේ. ඒක තමයි පොදු සමාජීය අපේ හැමෝගෙම පැතුම. නමුත් යම්කිසි අවස්ථාවක යම්කිසි මොහොතක යම්කිසි ආකාරකින් යම්කිසි ඒ කියන්නේ අවශ්‍යතාවයක් මත අපි යම් වැරද්දක් කළා ඔය කියන තැන් වලට නරකාදී කියන තැන් වලට යනවා. නමුත් මෙන්න මේ වගේ කතන්දරයක් මම ගන්න. හරි, හොඳම උදාහරණය තමයි මම එක ඒ කියන්නේ යම්කිසි ඒ කියන්නේ ප්‍රින්සිපල් කෙනෙක් නැත්නම් විදුහල්පතිතුමෙක්ගේ දරුවෙක්, එයාගේ විදුහල්පතිනියක්, එයාගේ අම්මා මාවලේල ප්‍රදේශයේ මම හොඳට ළඟින් ඇසුරු කරන පුද්ගලයෙක්. මේ පුද්ගලයා චූටි මේ වගේ පොඩි වයස් කාලේ ඉඳලා ලස්සන ඉස්කෝලේ ගියා. මොකද දෙන්නම විදුහල්පතිවරු, අම්මයි තාත්තයි දෙන්නම හොඳ ඒ කියන්නේ ධාර්මික පරිසරයක හැදුනේ. හොඳ අධ්‍යාපනයක් මේ දරුවා ලැබුවා. එක වසර, දෙක වසර, තුන වසර, හතර වසර, පහ වසර, පහ වසර ශිෂ්‍යත්වයේ ලංකාවේ හතරවැනි තැනට ඒ දරුවා පාස් වුණා මාමණ ධර්මාලයක ප්‍රදේශයේ. ඉන් පස්සේ මේක කෙමෙන් ඉදිරියට ගියා. මේ දරුවා ආවා සාමාන්‍ය පෙළට ආවා.
මේ දරුවා අතර මම හිතන්නේ විශාල නටයි තිබ්බේ විශිෂ්ට සම්මාන ඇතුව ලංකාවේ ඒත් මම හිතන්නේ පළවෙනි 10 දෙනාගෙන් ඇතුලෙන් මේ දරුවා සමත් වුණා. මේ දරුවා උසස් පෙළට ගියා. මේ දරුවාගේ දෙමව්පියෝ ලොකු මුදලක් ඉතින් එකම දරුවා විදුහල්පති කෙනෙක් විදුහල්පතිනියක්. ඉතින් ලොකු ඒ කියන්නේ දහස් සම්මානයක් මේ දරුවා වෙනින් ඉතිරි කරලා තිබුණා. මේ දරුවා මොකදදේ ටිකෙන් ටික මත්ද්‍රව්‍ය පැත්තට අපහි වුණා. නඩෝක්කෝ දන්නේ නැහැ. නමුත් සමාජය වශයෙන් පන්ති පාන්තරට යමක් කියන්නේ නගරයට ගිහිල්ලා මේ දරුවා ටිකෙන් ටික මත්ද්‍රව්‍යවලට අපහි වුණා. ගෙදර අම්මා තාත්තට හොරේ දන්නේ නැහැ. ගෙදර තියෙන ඉඩමේ ඔප්පුවත් වෙනත් කෙනෙකුට විකුණා. හිතාගන්න පුළුවන් කොහොමද කියලා. සුදු කඩදාසියක අස්සම් කරලා තාත්තා ලංගුවා. ඒකේ යම්කිසි එකක ලියවිල්ලක් මේ දරුවා ලියලා හිතාගන්න මේ දෙමව්පියෝ දෙන්නේ දෙන්න මොන තරම් අසරණ වෙන්නේ නැද්ද? සමාජයට කොහොම මුණ දෙන්නද? මේ විදුහල්පතිනියයි මේ විදුහල්පතිවරයයි මේ දෙමව්පියෝ දෙන්න කොච්චර දරුවන්ගේ ඇස් පාද එළියට දාන්න නැද්ද? නමුත් තමුන්ගේ එකම පුතා. ඒ කියන්නේ මත්ද්‍රව්‍යවල අන්තිම ඉල්ලා ශරීරය පිරෙන්නා අවසානයේ මේ දරුවට කර කියාගන්න දෙයක් නැතුණා. මේ දරුවා මොකද කරේ? වෙනත් කෙනෙක්ගේ ඔය කියන්නේ අපි තමුන් මාල කඩන්න වෙනත් කෙනෙක්ගේවල් බිඳින්න මේ දරුවා කරා. මේ දරුවා මොකද වුනේ? මේ දරුවා පන්දනාගාරේ නමනේ මේ මහව කියලා ඒ කියන්නේ සිරමැදිරියක සිර කුටිය තුල IRC කියන නාමය මත අකිදාම අදු වයිස් මේ දරුවා මොකද වුනේ? ඒ පැච් එකක් ගහගෙන ඒ දරුවා සිරමක් කෑවා. මේ අතරතුර ඔය සිරමැදිරිය භාවනා කරන යෝගයේ කියන්නේ ඒ වැඩසටහන් මාලාවක් මේ දරුවත් මේ දරුවගේ පෙර මේ දරුවගේ හිතක සුබදායි අදහසින් ඒකට එපා. මේ දේවල් ගන්න එපා. මේ දේවල් ගන්න මත්තුන්ගේ ගන්න එපා. මේ මාර්ගේ යන්න එපා. පුතේ ඔයා මේක දෙමව්පිය මෙන්න මේ කියලා. මේ විදිය කරත්. එහෙනම් ඔයා මේ ඉදිරි දක්වමින් එළියට යන්න. අනේ මේ දරුවා ඉතින් සාමාන්‍යයෙන් මාස 8ක් අවුරුද්දක් වගේ හිරපත් කාලා මේ දරුවා අප මත ශරීරයෙන් බඳලා නිදහස් වුණා. මේ දරුවා නිදහස් වුණා. ඊපස්සේ මේ දරුවා එළියට එන්න කමට අන්නර හොරයා හොරා පුතාය. අර වැදගත් දෙමෝපියන්ගේ පුතාය. මේ දරුවට මොනවද උනේ? වැදුණා ලේබලයක්. අනේ දෙයියනේ. නමුත් මේ දරුවා මානසික වශයෙන් ඉතාම උසස් විදියට භාවනා යෝගීව අවුරුද්දක් හොඳ සිතුවිලි දාලා මේ බඳනකරින් ඉලිට මහව කියන බඳනකරා. නමුත් අවසානයේදී මේ දරුවා තීරණය කරා මට මේ ගම ඉන්න සුදුසුම තැනක් නෙවෙයි. මගේ ජීවිතේ මෙතන මම කැටි කරගන්නවා මම මැරෙනවා. නෑ දරුවා භාවනා කරනවා උදේට හැමදාම විනාඩි 20 භාවනා කරනවා. මේ දරුවා මොකද කරන්නේ? මට මම මේ ලංකාවේ ඉපදුනා මගේ පෙර කෙනෙක්ගම මම කිසි වැරද්දක් කළා. නමුත් මම මනතට මේ වැරද්ද කරන්නේ නෑ කියන මතයෙන් දරුවා දැඩි තීරණ චිත්ත බලවේග චිත්ත ශක්තිය එක්තැන් කරන දැඩි තීරණයක්. මේ දරුවා ගියා ටිකක් ගමෙන් පිටට නගරයකට කොළඹ කියන නගරයකට ගියා. මේ කොළඹ කියන නගරයකට ගිහිල්ලා මේ දරුවා රැකියාව කිව්වා. අනේ දෙහිහාමුදුරනේ මේ දරුවගේ සහතික පත්‍ර නේ. කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන එකම දෙයයි. එකම සහතිකයයි. මම මහව බන්ධනාගාරය ඉඳලා ආපු සිර කරුයි කියන එක විතරයි. ඉතින් මේ දරුවා රැකියා ඉල්ල ගියා. කුලී වැඩක් දෙන්න නැතිතර. නමුත් යම්කිසි ආයතනයක් මේ දරුවට රැකියාවක් දුන්නා. මොකක්ද මේ රැකියාව? ගම්කිසි ආයතනයක් මේ දරුවට මම නම කියන්නේ නැහැ මොකද වෙනස් ප්‍රචාරණයක් වෙන නිසා. ගම්කිසි ආයතනයක් මේ දරුවට රැකියාවක් දුන්නා. රැකියාව තමයි උදේට දවල්ට හවසට බිම පියදන්න ඕනේ, වීදුරු පියදන්න ඕනේ, මේස පියදන්න ඕනේ, අතු ගන්න. බිම පියදන්න ඕනේ, මේස පියදන්න ඕනේ, අතු ගන්න. දරුවා මේ රැකියාව කරා. හිතට එකගොම හදවතට අවංකවම නොකා නොබී මේ රැකියාව කරා. සමහර අවස්ථාවක තමුන්ගේ වැට ඉතුරු කරගන්නවා. මොකද යම් කිසි මුදලක් ඉතුරු කරගන්න වඩේ එකක් කරන භාගයක් කරනවා. වතුර බොනවා ටැප් එකේ මොනද අර උරුදු වඩේ කියන්නේ. මොකද ඒක පිපෙනවා වඩේ එතකොට හොඳට පිපෙනවා. තුනට ඒ උරුදු වඩේ කාලා වතුර බොනවා. ඇයි ලොකු මුදලක් අවශ්‍ය වෙනවා යම් කිසි කියන්නේ තනකින් තනකට පයින්න. මේ දරුවා දෙස් කිසිම දෙයක් නැහැ. ඒ තනට යන්න මේ දරුවා උත්සාහ කරනවා.
දැඩි තීරණ චිත්ත ශක්තියක් දෙත භාවනා කරනවා. විනාඩි 20ක් හැමදාම මේ විදිහට හිතනවා. ඈ තව සමහර අවස්ථාවකදී ආයතන ඉන්න ප්‍රධානීන්ගේ වාහන හොදන්න වෙනවා. ඈ සමහර අවස්ථාවකදී ඒ ප්‍රධානීන්ගේ එක එක දේවල් කරන්න වෙන එක නෙමෙයි බඩු මනුස්සයන් යන එක. නමුත් මේ තමයි හරි සන්තෝෂයි. හරි හරි ස්මාර්ට් එකක් ස්මාර්ට් කියන්නේ. යාර හරි ආඩම්බරෙන් කරොත් අම්මලේ කරන්නේ. ඉතින් මේ දරුවෝ වැඩේ කරා. කොහෙදේ කරාට පස්සේ මේ දරුවට හිටියා ඊට පස්සේ යාළුවෝ ටික. ඒ යාළුවෝ ටික තමයි පාරවලතු ගන්න. ඈ ඒරවල ගෙවල් වල කියලා වැඩ කරන්නේ. එයා දිහා මට මේ යාළුවෝ කට්ටිය හිටියා. හරි ලස්සනට කරන්නේ. ඊට පස්සේ මේ දරුවා මොකද කරේ? දැන් දරුවා කියන්නේ අපිට වෙන හැම ගලික්. ඉතින් මේ වැඩි මල් වෙනපත් තුම මේ ළමයා මොකද කරේ? මේ ගොල්ලන්ගේ මෙයාල යම් කිසි කියන්නේ මාස 7ක් 8ක් අවුරුද්දක් වැඩ කරලා මේ ගැන ප්‍රමුඛ පළවෘත්තක් ගත අපිට උදාහරණයක් වශයෙන් මේක අතු ගන්න පොතක් ගන්න. හරි. නමුත් මම කියනවා කෙනෙක්ට දරුවෝ කයිලා මේක අතු ගන්න කියලා. මම හිතන්නේ අපේ ගෑනු දරුවෝ තාමත් දන්නේ නැහැ හරියට අතු ගන්න පමණක් දරුවෝ පමණයි දන්නේ. මොකද? ඒ කියන්නේ ඕක ටික එහෙම නැත්නම් අර මේ නියම කෙටි ටික දදා. මුලින් ඉස්සෙ. මම කියන්නේ සත්‍ය කතාව. ගෙදර ලිපට දර දාන්න කිව්වොත් දන්නේ නැහැ කොහොමද දර දාන්නේ. කල්සන් ගන්දට වාහනවල ගියාද? ඒ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඔතන තමයි අපි සදාචාරය සාර්ථකව ගැනීම. ගෙදර ලිපේ දර දාන හැටි, ගෙදර කුස්සියේ ඉස්සරහා මිදුල අතු ගන්න හැටි, එයා ක්‍රමානුකූලව කරන්න අන්න එතනින් තමයි සදාචාරය සාර්ථක වෙන්නේ. හරි, බලන්න අපි මාත්කාවෙන් අපිට ගියා. නමුත් අපි ආව මාත්කාවට එනවා. මෙයා මේ ගැන ප්‍රමුඛ විදිහට දැනගත්ත අපි මේසයක් පිහින්නේ කොහොමද? මේසෙ හිරෙන් නැද්ද? මේසෙ කියන්නේ පාරහිටින් නැද්ද? මේසෙ මූණ පේන්න ලෑල්ල පිහදන්න ඕනේ. වීදුරුව පිහදන්නේ කොහොමද? වීදුරුව ඒ කියන්නේ වතුර ගතිය තියෙන්නේ නැද්ද? වතුර ඊට පස්සේ පිහදුව දැම්මට පස්සේ ඒ කියන්නේ අර බොදවිච්ච ගතිය තියෙන්නේ නැද්ද? හරි. ඉතින් එතකොට මේ දරුවා ඉතින් එක එකින් එක දැඩි 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 ලෙස අධ්‍යයනය කරා. අපි හිතන්නේ මේ වීදුරුව පිහදන්නකොට උගුරු අතුරක් ගහම පිහදනවා. නමුත් දැන් ඒකෙන් පිටට ගියක් තියෙනවා. අපිට අතු ගන්නකොට අපි අතු ගන්න නැහැ. හැමතැනම දූවිලි තියෙනවා. මේසක් පිහදන්නකොට අපි උඩ පිහදන්න කකුල් ටිකේ දූවිලි තියෙනවා. යට බලුවොත් මකුළු දෙක තියෙනවා. හරි. මම කියන සත්‍යද? ඉතින් මේ දරුවා මේ දේවල් හදවතට එකගව කරපු පවෝල්ට සමා කරන්න මේ දරුවා මේ දේ කළා. එතකොට මම කියපු ආපහු අර කෝණෙට එනවා. ඒ කියන්නේ වක්‍රානුකූල ඒ දෙයට එනවා. ඒ දරුවත් එක්ක ඉඳපු යාළුවෝ ඒ මම කියන යාළුවෝ මම දැන් 10 දෙනෙක් විතර එකතු වුණා. මේ යාළුවා කිව්වා මං ළඟ එකතු කරගත්ත මුදලක් තියෙනවා. මල් ළඟ එකතු කරගත්ත මුදලක් තියෙනවා. අපි සුළු ව්‍යාපාරයක් පටන් ගමු. අපි වගේ අහිංසකීට, අපි වගේ දුප්පතුන්ට, අපි වගේ පිටකොටක් නැහැ කියලා මේ සමාජ හංගුවට දාපු අයට කරන්න පුළුවන් ව්‍යාපාරය මොකද? ව්‍යාපාරිකයෝ කියන්නේ මහා ලොකු දුම්බගත්ත, ලස්සන තලයකක් දාන, ලොකු කබායක් දාගත්ත, ලොකු වාහනයක් කියලා පුක්කේ. අපිට පුළුවන් දෙමුද කීපක් දෙන්න? බෑ. අපි සිල්වර් වඩාද? එහෙම කරකම අපි කොස්තරම ජීවත් වෙනවා. හරියන්නේ නැහැ. මේ දරුවා ලස්සන යෝජනාවක් කරනවා. මොකද්ද යෝජනාව? අපි එකතු වෙලා අපි සංවිධානයක් හැටියට එකතු වෙලා අපි යම් කිසි එකන රෑන්කස් රෑන්කස් කියන්නේ උදාහරණයක් වශයෙන් ආයතනික වශයෙන් ගත්තොත් එහෙම ජෙනරල් මැනේජර් මැනේජර් ඊර්වස් එක්සිකියුටිව් එවගේ එකකින් 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 එක උදාහරණ වලට මේ ගොල්ලන්ගේ තැන් යොමු කරගත්තා. ඊට පස්සේ යම් කිසි සංවිධානාත්මක කියන ත්‍රිකෝණයක් මත මේ ගොල්ලන් අරගුවා ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය තමයි මේ ගොල්ලන්ගේ පෞද්ගලික ඒ කියන්නේ කැලි කසල කුණු අදින පෞද්ගලික ආයතනය. කැලි කසල කුණු අදින පෞද්ගලික ආයතනයක් කිසිම දරුවෙකුවත් නොහිතන කිසිම දෙමව්පියෙකුවත් නොහිතන අනුමගානේ මංවත් මුන්තර පැත්ත. ටොයිලට් හොදන්න ඕනේ. ටොයිලට් බාල්දිය අරගෙන ඕනේ. අතු ගන්න ඕනේ. හොදන්න ඕනේ. ඔය වගේ කැලි කසල අදින පැත්තක් නමුත් බුද්ධ දර්ශනය සඳහන් වෙනවා. මේ සුභා සෞන්දර්යයට ඒවා ඉක්මන කරන්නේ නැතුව ඒ දේවල් එක්තරක් කරලා මම මේ හැම දෙයක මේ මම කියන වචන හැම එකක්ම සදාචාර සාධර්ම වලට සම්බන්ධයි. මම ඒවා විවරව විග්‍රහ කරන්නම්. මේ කතන්දරේ සත්‍ය කතා. මේ දරුවා මෙන්න මේ කියන ව්‍යාපාරය පටන් ගත්තා. මේ ව්‍යාපාරය පටන් ගන්න මේ දරුවා පළවෙනිදම ගියා ආයතන වලට. ආයතන ගැන මහා පරිමාණයක් අද සුරු සුරු. ඒ කියන්නේ සාමාන්‍ය 3-4 දෙනෙක් වැඩ කරන තැනකට ගිහිල්ලා වුණා. මගේ මේ වගේ ආයතනයක් තියෙනවා. මම ඔබතුමාට කෙනෙක් කියනවා උදේට අතු ගන්නවා, හවසට අතු ගන්නවා, පිහදනවා. මගේ මෙන්න මේ විදිය මම පිහදන්නේ. මේ ගාස් පිහදලාද තියෙන්නේ නැහැ. මේක පිහදලා නෙමෙයි තියෙන්නේ. මේක මෙහෙමයි පිහදන්නේ. අර අවුරුද්දක් තුන ගත්ත දැනුම භාවනා යෝගව සිත එක්තක් කරපු දැනුම. අනේ බලද්ද ඇත්ත. අපි පිහදන්නේ නැහැ. ඔයා කෙනෙක් දාන්න. මම මාසික ඔයාලට ඒක ගැන ගෙවීමක් කරනවා. හරි. මේ වගේ මෙයාලා මේ රට පුරා
මේ දේ කරන්න පටන් ගත්තා. මම ඒ කියන්නේ මගේ කාලය අවසන් වීගෙන යනත් එක්ක මම මේ කතාවත් එක්ක අවසන් කරන්න දීර්ඝ කරන්න නැතුව ඊට පස්සේ මෙයා මොකද කරේ? මෙයාගේ කියන්නේ ඉන්න ශ්‍රමිකයෝ වැඩි කරන්න පටන් ගත්තා. මුළු ලංකාව පුරාම ශ්‍රමිකයෝ ගත්තා. අද ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් පෞද්ගලික මහා විශාල මහරජා එතකොට ගත්තොත් එහෙම සිද්ධාලේප එතනින් එහාට ගත්තොත් එහෙම රජයේ රෝහල් එන්න ඒ වගේ මහා දවැන්ත දවැන්ත කියන්නේ ආයතන වල නිල් පාට ඇඳුමක් ඇඳගෙන රාජකාරී කරන සේවක පිරිසක් දැකලා ඇති. නිල් පාට ඇඳුමක් ඇඳගෙන රාජකාරී කරන සේවක පිරිසක් දැකලා ඇති. එන්න ඒකේ ප්‍රධාන අධ්‍යක්ෂකතුමා කවුද? යන්නත් කවුද? දෑම උදේට විනාඩි 20ක කාලයක් භාවනා යෝගීව වැඩ සිටින විට
මහා පරිමාණින් නෙමෙයි සාමාන්‍ය. ඒ වගේ රසවත් කතාවක් තියෙනවා මොකද කෙටි කාලෙම කියන විනාඩි 5ක් වගේ ඇතුළත මොකද මගේ කාලය අවසන් වෙන හින්දා කුරුණාගල ප්‍රදේශයේ යම් කිසි පොලිස් නිලධාරියෙක් ඉන්නවා ටිකක් උසස් OIC මහත්තයෙක් පොලිස් OIC මහත්තයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට යම් කිසි හොරෙක් එහෙම නැත්නම් තක්කඩියෙක් අල්ලන් ආපු ගමන් අපේ පොලිස් නිලධාරිය මොනවද කරන්නේ? ගහලා කකුලෙනුත් ගහලා දාලා තව නඩු හතරක් විතර දාලා දානවා උසාවි. මේ මනුස්සයා එන්න තියන්නේ. නමුත් මේ ලස්සන රසවත් කතාවක් මම මෙයාට පාස් කරලා තියන්නම්. මම හිතන්නේ ආ මගේ කතාව අහගෙන ඉඳ ඔයාලට කම්මැලි ගතියක් එනවද? එහෙමනම් මෙන්න මේමයි මේ පුද්ගලයාට එක්තරා විදියකට මේ පුද්ගලයාගේ ජීවිතය වෙනස් වෙන යම් කිසි දෙයක් වෙලා තියෙනවා. මම ඒක කියන්න යම් කිසි හොරෙක් අල්ලගෙන ඉන්න තැන හොරා මට කිහක් ගන්නවා. කොරා මොකද අල්ලගෙනද කිචක් කරලා කපුවා පොලිසියට අල්ලගාපු හොරේ. නමුත් මේ මනුස්සයා ඉතාම සරපරුෂ මනුස්සෙක්. සාමාන්‍ය ඔයාලා දන්නේ නැති හොර ප්‍රදේශයේ ඉඳපු ඉඳ උඩුගම්පල කියන මහත්තයෙක්. හරිම දරුණු මහත්තයෙක්. හරි. ඉතින් මේ මහත්තයා මේ කේකල කපු හොරෙක්ට ඇයි කියන්නේ කට කියා. අනේ මේ අත්තේ උස්සගෙන ගහන්න. මහත්තයාවට ගැරුවට කමක් නැහැ මොන් මැරේ. නමුත් ගෙදර දරුවා කිරි නතු අන්නා කියන එක ගින්දට මාත්‍යා මගේ තනේ තියෙන කිරි ටික බොන්නේ නැහැ. සත්‍ය කතා නේද? සත්‍ය කතා. මේ මනුස්සයා මොකද කරේ? ගහන්න ගියාත මොකද්ද ඔබ කිව්වේ අපෝ ගියා? ඉඳලා හැරුවා. මහත්යෝ. මම රැකියාව කරන්න තනින් තනට ගියා. නමුත් මගේ චරිතේ මීට ඉස්සර හරිම කැත චරිතයක්. කිසිම ගමක කිසිම මිනිස්සෙක් මම කුලිය වැඩ කරේ. කුලිය වැඩ කරද්දී මම යන්නම් චුටි චුටි රටට. නමුත් මම කසාදේ. මට චච්චල චුටි දුසි හිටක්. මාත්‍රේ මම මේ වගේ දැන් පොද වැඩ කරන්නේ නැහැ. නමුත් මගේ අර දෙය හැවනල්ලා වගේ මගේ පිටපස්ස එනවා දෙයිය. මම මොකද කරන්නේ? ඔබ කියන්නේ නැත්තද? මම කියන්නේ නැත්තම්. තැංගිලා මට මගේ දරුවන්ට නම් අතනේ තියෙන කිරි ටික වොන්නේ නැහැ. අම්මා. මේ මහත්තයා මොකද කරන්නේ? පොඩ්ඩක් මේ කතාවට කන් දුන්නා. මේ කතාව ඇත්තද කියලා බලන්න කුරුණෑගල මම හිතන්නේ මට හරියටම ගම මතක නැහැ. ඔය කියන ප්‍රදේශෙට ගියා. ප්‍රදේශෙ ගිහලා ඔය ගෙදරට යද්දී කටුපැටි ගහපු ගියා. පොල්ල තුවාපු ගියා. හරි ලස්සන සුභ සෞන්දර්යයක් තියෙනවා. ගිහලා බලද්දී චූටි දරුවා කෑ කෑ ගලනවා. නිකමට ඒක පොලිස් නිලධාරියෙක් නෙවෙයි මරක් කෙනෙක් ගිහලා මොකද මේ නිලව අනන්නේ. අනේ මහත්තයෝ මගේ මහා මිනිහා ගියා කිරි එකක් ගන්න කියලා තාම නෑ මේ මොන මේ දරුවා මගේ කණේ තියෙන කිරි එක බොන්නේ නැහැ. අම්මගේ රන් දෙක තියෙනවා මේ කිරි ඇවිල්ලා. නමුත් දරුවා මම කියන්නේ අර ඉඳපු අර පුද්ගලයාට ගහලා ගහලා හිරේ දැම්මම නම් අහිංසක දරුවයි අම්මයි කොයිතැන. අර මනුස්සයාගේ දේ එළියට එන්නේ මොන වගේ යක්ෂෙක් කියලාද? යක්ෂා නෙවෙයි. මේ පොලිස් නිලධාරියා තමගේ ජීවිත තනිකරම වෙනස් කරා. තනිකරම වෙනස් කරා. උත්තම මරණ මම පොලිස් නිලධාරියා. නමුත් තනිකරම වෙනස් කරා. එදා මොකද කරේ? අල්ලන් ඇවිල්ලා ඉන්නේ අවසාවි නියෝගයක් අනුව කිරිහරක් අල්ලන් ඇවිල්ලා පොලිසියට. මෙයා යම් කිසි එකක ඉදිරිලි ඇවිල්ලා රාජ්‍යයට මේ ඉදපත් කළා. කිරිහරක් එක දුන්නා මේ මිනිස්සයාට. ඔයා අය හොරගම් කරන්න එපා කියලා මේ කිරිහරකෙන් ඔයා ගෙදර වියදම් හොයා ගන්න. කොච්චර රසවත්ද කොච්චර ලස්සනද. අදට යම් කිසි හොරෙක් ආපම වැදගත් දේ පුටුවක ඉඳලා ඔයා මොකද හොරගම් කරන්නේ? හොරකම් කරන්න හේතු සාධක මොකක්ද? ඒ හේතුවට ගහනවා බ්ලාස්ට් එක ගන්නදී. හේතුවට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කෙනාට මෙහෙම වෙලා තියෙන මේ කෙනාට අවශ්‍ය දේ දුන්නා නම් අද අපේ ලංකාවේ බොරු ඉදීද? බැර වෙදීද නෑ. අර මනුස්සයා කියල් කර ගබලා තියන්නේ කිරිපිටි පැකට් එකක්. ඔය කවුරුත් කර විශ්වාස කරන්නේ නෑ. නමුත් මනුස්සයා සමය දෙන්න සූදානම් ගමට රටට දයට. නමුත් ඒ සමය ගන්න සූදානම් නෑ. මොකද ඒ සමය පිරිසුදු කියන මිනිස් තවත් තමයි. මගේ ශාකා ලංකාව පුරා සාමාන්‍ය විශ්වවිද්‍යාල සම්මත තියෙනවා. මම කෙනෙක් එද්දි මම සුසුකන් කරන්නේ මොකක්ද? අධ්‍යාපන සුසුකන් නෙවෙයි. ඔයා මොනවද කරලා තින්නේ වැරදි බෑ. ඔයාට මොනවද කරන්න පුළුවන් වැරදි බෑ. ඔයා මොනවගේ චරිතයක්ද? එප්ටික විතරයි. මට වයිට් එක වුණා නම් දත්ත සම්සම් පත්‍ර වුණා. ඉන්පස්සේ මම අර යාගේ යම් කිසි එකක් මම කියන්නේ අධ්‍යාපනය පහත් කරනවා නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ සමාජීය පැත්ත. සාර්ථක පැත්ත. ඒ පුද්ගලයාට හිතලා ඒ පුද්ගලයාට අවශ්‍ය තැන මෙන්න මේ දේ කියලා අපි තේරුම් අරගෙන ඒ පුද්ගලයා යම් කිසි පුටුවක ඉඳුවා නම්
ඒ පුද්ගලයාගේ ශ්‍රමය මම හිතන්නේ මට ගන්න ඕනේ කියලා ලක්ෂයක ආදායම මාසෙක මනුස්සයෙකුට 10000ක් වගේ. ඒ කිසිම විදිහකින් හිතන්නේ නැති චරිත යම් කිසි ස්ථානයක තියෙමුම ඒ චරිත මොකද කරන්නේ? ඕනෑවට වඩා තමුන්ගේ දහඩිය වහන්සිය වියදම් කරලා විකුරු කළා ඒ පුද්ගලයා ඉදිරියට යනවා මාව. ඒක ව්‍යාපාර ශ්‍රේෂ්ඨ යම් කිසි නමුත් මම කියන්නේ අපි අද මේ සමාජයේ තියෙන වාතාවරණය මත යම් කිසි වරදක් වුණු පළියට කිසිම මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. උඹ තවමත් මෙහෙමය. උඹ තවමත් මෙහෙමය. මුදලින් එහාට උඹට ආත්මයක් නැත. උඹට ආත්මයක් නැත, ජීවිතයක් නැත. නැත. ඒ මිනිස්සයාගේ දුවන්නේ ප්‍රකෝලේ. ඒ මිනිස්සයාගේ තියෙන්නේ මස්. ඒ මිනිස්සයාගේ තියෙන්නේ හිතක් පපුව. කොනිට පාම් පිටනවා. මුහාම කඳුළු වෙනවා. ඔය ටික අපි හිතනවා නම් මීට වඩා මම හිතන්නේ අපේ ලංකාව ලස්සන ලංකාවක් වෙනවා. ලස්සන ලංකාවක්. ඉතින් මම හිතන්නේ ඔය කාලය අවසන් වෙනවා. මම මීට වඩා කතා කරන්න නැතුව මම මේ කතාව මෙතන නවත්වන්නම්. මම හිතනවා මගේ දෙමව්පියෝ වගේම සිසු දරුවෝ වැඩි වශයෙන්ම සිසු දරුවෝ අවුරුදු 12 වගේ ඉහළ ඉන්න සිසු දරුවෝ හොඳ නිගමනයකට එන්ටත්ටි මෙන්න මේ අයියා නැත්තම් මෙන්න මේ මාමා මේ ඇවිල්ලා කියපු දේ මොකද්ද? මමත් මෙන්න මේ මාමා කියපු වගේ චරිතයක් වෙනවා. අලුත් දෙයක් කරන්න අලුත් නිර්මාණයක් කරන්න මම මේ වගේ කතා වුත් කියන්න කතාව අවසන් කරන ප්‍රථම අද ලෝකේ වීහුණු උගත් පඬිවරු උගත් දෙය කියන්නේ යම් කිසි දයක් හොයාගත්ත කෙනෙක් ඉන්නවා. මෙන්න මේ බල්බ් එක, මෙන්න මේ කැමරාව, මෙන්න මේ ලැප්ටොප් කියන මෙන්න මේ හතර පෙට්ටිය CPU කියන සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් ඉතින් ඔන්න ඔය දේවල් හොයාගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ හොයාගත්ත කෙනා අලුත් දෙයක් හොයපු කෙනෙක්. අධ්‍යාපනය මට්ටමින් පොත්වල පොත්ගුල්ලෙක් කියලා නෙමෙයි. බාහිර ලෝකයට එක්ක සම්බන්ධ වෙලා බාහිර දේවල් හොයලා ඒ බාහිර දේවල් වලින් ගත්ත දැනුමෙන් තමයි යම්කිසි ලෝකයක වෙනත් පැත්තකට යොමු කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අලුතෙන් දෙයක් හිතලා කියනවා. මම ගත්ත චූටිම උදාහරණය තමයි අර දරුවා. අද කෝටිපති ව්‍යාපාරික 40,000 ශ්‍රමික සංඛ්‍යාවක් වැඩ කරනවා. අර පොලිස් නිලධාරියා. එයාගේ ගිය රටා වෙනස් කරලා, ඇදෙට ගිය රටා වෙනස් කරලා ස්ටේට් හිටුවා කෙනෙක්. මමත් මිනිස්සෙක්, මගේ ඇඟෙත් තියෙන රතුලේ, මගේ ගෙදර දරුවා නන්දෙත් මගේ හදවතට වෙන්නේ නේද? මේ මිනිස්සගේ දරුවා නන්දෙත්. ඒ මිනිස්සා ඒ වෙලාවේ කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි දීලා ඒ වරන් බැලුවා. මොකද එදා මේ වෙලාව ඉරයි නමුත් කවුරුන්ට ආයෙ දෙයක් කරන්න ඕන. නමුත් දුන්නේ කිරි හරකේ. අද කිරි පට්ටියක් දාගෙන ඒ මනුස්සයා ජීවත් වෙනවා. ඒ යෝගට් එක තමයි කුරුණෑල ගලින් එන හිරු කියන යෝගට් එක. අනේ හිරු කියන යෝගට් එක. කොච්චර රසවත් කියලාද ජීවිතේ. එයා නම් අද සාමාන්‍ය ශිෂ්‍යකව 18ක් වැඩ කරා. අද මේ කෙනා ගාව මනුස්සයා. ලස්සන ජීවිත ගත. ඒ චුටි දුව මං හිතන්නේ 8වස කොහොම නම් මේ වසර. අන්තිම අද ඉගෙන ගන්න. ඔන්නෝකයි අපේ තත්ත්වය අපේ ලංකාවේ තත්ත්වය. ඉතින් යම්කිසි විදියකින් අපේ මනස නිරවුල් කරගන්න, අපේ මනසේ තියෙන දේවල් අයින් කරන්න, අලුත් දෙයක් අලුත් විදියට හිතන්න, ඒකාකාරීව කොටු වෙන්න එපා, අනුන් කරන දේ තමුන් කරන්න යන්න එපා. මොකද අපේ මේ ලංකාව විජයතුමා වෙන්න ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න ලොකුම රජුගේ මං කියන අවුරුදු 3000කට වගේ ඉස්සෙල්ලා රාවණා කියන රජතුමා දඬුගොල්ලෙන් යන කාලේ තමයි මේ කම්පියුටර් හදපු සුද්දා ඇමරිකානේ සුද්දා දුනු විතර අරගෙන මෝවස පැනුනේ. එතකොට අපි කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක්ද කියලා හිතන්නේ. අපි කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක්ද කියලා හිතන්නේ. අපේ අලුත් දේවල් හිතන්නේ නැත්නම් අලුත් දේවල් හිතන්නේ නැතුව මේ පොතකට සීමා වී ඉන්නේ මොනවද වෙන්නේ? අපේ තියෙන අර අපේ උපන් ගෙයි ගුලි කරන් යන දක්ෂතාව එහෙම හිර කරගෙන මැරිලා යනවා. එහෙම හිර කරගෙන මැරිලා මම දැන් නම් මගේ කතා කරන්න හදගෙන අනු බංගන උදාහරණයක් වශයෙන් මම ගියේ සාන්ත අන්තෝ විදුහලට කටුපස්තු සෙන්ටර් බෙන්ස් කොලෙජ් කියලා කියනවා. ගිහිල්ලා මම එන්සී මේ සාමාන්‍ය පෙළ මම පාස්, උසස් පෙළ මම පාස්, මම එන්සීසී ඩිග්‍රී එකක් කරා. ඒ වගේම තව ඒ කියන්නේ උපාධි දෙකක් තුනක් කරා. අපේ අම්මා මොනවද කිව්වේ? ඔය යන්න ඕනේ බැංකුවකට. මම කිව්වා මට බෑ බැංකුවට යන්න. මම පාරයි තියාගෙන වෙන පොතක් කිව්වොත් මම බැංකුවට යන්නේ නැහැ. අනේ ඔබ හැදුවට වඩා හොඳයි හරකෙක් හැදුවා. අපේ අම්මා කිව්වා පුතේ ඔය බැංකුවකට උගත්කම තියනවා ඈ ඔබට සල්ලි දීලා උගන්නලා තියෙනවා මගේ පුතා යන්න ඕනේ බැංකුවකට මම නෑ මම බැංකුවකට යනවා මං ගිහිල්ලා පාරයිද වෙන පොතක් දැන්න වෙන වෙනුකේ කිව්වා කොහොමද මම ඔබ හැදුවේ මගේ අම්මා කියපු කතාවක් අම්මගේ ස්ටිලි තාත්තලාගේ දෙමව්පියන්ගේ ස්ටිලි සාදරයි ඇයි
ඒ මිනිස්සු දාඩිය මහන්සේ හම්බ කරලා අපිට කවල පොවලා යම් යම් දේවල් කැප කරලා අපිට උගන්වලා යම් කිසි තැනකට යවුවේ යම් කිසි රටක හෝ එහෙම නැත්නම් තවත් කාරිද ආයතනයකට උසස් ඉලක්ක නමුත් නෑ මම ආසයි ව්‍යාපාර වලට මම සුළු ව්‍යාපාරයක් පටන් ගත්තා රුපියල් 4000 වගේ පොඩි මුදලකින් මීට අවුරුදු 10ක් ඉස්සෙල්ලා පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා අද දවස් ව්‍යාපාරයක් කියලා පාත්තුන අද මම අර ඉඳගන්න ගිය බැංකුවේ ඉන්න ලොකු මහත්තයා මගේ පස්සේ මේ මේ කරගෙන මොකද කරන්නේ පීස් කේස් කරන මහත්තයෝ සමිතික අපේ බැංකුවට දාන්න පොර පොලිසියෙන් ජීවත් වෙන ප්‍රෝග්‍රෑම් එක මම කවුන්ටරේ කොට වුණා එම්ම මම කවුන්ටරේ කොට වුණා නම් අදවත් මං ඉඳලා රුපියල් 60000ක් 70000ක් පටියට වේලෙ වේලින් පෙන්ෂන් නැති අපේ මොදලි කේවල අපි යනවා අනේ මට මේ වගේ දරුවන්ට ඇවිල්ලා කතා කරන්නත් හම්බෙන්නේ ඈ මේ වගේ කියන්නේ යම් කිසි දයක් දෙන්නත් හම්බෙන්නේ නම් අද රැකියාව විශාල සංඛ්‍යාවක් තියෙනවා ඊයම් කිසි ක්‍රමවේදයකට මගේ හිතට කරගෙන ඉතින් මම කියන්නේ දුරතරට දෙමව්පියන්ට සිතරමට මම මේ කිව්ව දේවල් ඔලුවට ගන්න මේ ඉපදුණු අපි මේ ඉපදුණු රටේ මේ අම්මා එහෙම නැත්නම් මේ බිම මේ පස් කොළව මේ තියෙන දූවිල්ල බලාගෙන ඉන්නවා අනේ රත්තරනේ අපිට මොකක්ද රතු කොළ නිල් වේදකින් තොරව වෙන දේශපාලන වේදකින් තොරව අපි මිනිසුන්ට ආදරය කරන අපි දෙයක් කරගන්න අපි දෙයක් කරගෙන අපි අපිට ඉන්න කට්ටියට යමක් කරන අරක්කු සිගරට් කුඩු ගංජා ස්ත්‍රී දූෂණ කියන දේවල් කරන්න මොනස් හැටේ අද පිට කොල්ලා කියන අය කියන කෙලින් කතා කරගන්න කෙලින් පිට මොකද සිංහල ජාතිය බෞද්ධ ජාතිය අපිට පුළුවන් අද මගේ අම්මා හරකෙක් හදනවා කිව්ව අම්මා මං වෙනුවට බමේ ක්‍රම දේවල් දැක්කම මං අතරවක් කරා. ඉතින් සතුටුසක්. අනාථ නිවාස වලට චූටිනේ වගේ තරු ඉන්න අනාථ තැන්වල ඒ වගේම මේ වගේ තව තියෙනවා අම්පාර ඒතරව අක්කරපත්තු කලුණේ කුමන මාතරින් ගත්ත වතුරබ කියලා පැති කියනවා අහිංසක තුන් වේලක් කන්ටන තුන එක වේලක් අම්මා තාත්තා එක වේලක් කනවා රැට තියෙන දඟුල ටික දරුවට දෙනවා වතුර ටිකක් බීලා සරම තද කරලා අද කරනවා අම්මා ජීවිත තද කරලා අද කරනවා ජීවිත තද කරලා අද කරනවා බඩගින්න දැහෙන්නේ ඒ වගේ අසරණ පවුල් අදටත් මේ ලංකාවේ තියෙනවා අන්න ඔය දේවල් අපි නිදි කරා සරප්පු දෙකක් දාගෙන යන අද මනුස්සය සරප්පු දෙකක් ගන්න උදව් කරා ඒ උදව් කරන්නේ අපේ තියෙන පසුම්බියෙන් මුදලක් දීලා නෙවෙයි ඔයා කියලා ගොටුකල ටික කඩන්න ගැට ගහ ගන්න කිහෙල්පත්ත තිප්පු අන්න තියනවා වෙලේ පොලට ගිහිල්ලා විකුණන්න මනුස්සයා කවදා හරි කොටකොලේ ජූස් එකක් හදන ෆැක්ටරි එකක් දා මං කියන්නේ සත්‍ය කතා අමුතුයෙන් කිව්වා අලුතේ අපිට යන්න තියෙන තුර පොඩයි මොකද මම සාමාන්‍ය තියෙන මතයක් කියනවා මම මේක මීට ඉස්සෙල්ලා මං හිතන්නේ මේ පාසලේ කියලා කියනවා එක දෙමෝපියක් හරි සිසුයක් හරි ශිෂ්‍යයෙක් හරි නැගිටින්න ශරීරය නැගිටින්න පිට කොන්දක් තියෙන බගු සිංහල එකෙන් නැගිටින්න තාක්ක නැගිටින්න ඉදිරිපත් කරනවා ඉදිරිපත් වීම තමයි වැදගත් ඉදිරි අපේ ආන්දන මත අපි කල්පනා කරනවා නේද ඉදිරිපත් වීම හොඳ උදාහරණයක් කියන්නේ ඔන්න ඔය හේතුව මත මොකද අපේම පාසලේ තිබ්බ නාට්‍යය මේ නාට්‍යය කියන්නේ මේ වගේ ඉදිරියක් මත යම් කිසි පුද්ගලයෙකුට අනේ මම මුලා වුණා සාන්තපොලේ විද්‍යාලේ යම් කිසි කියන්නේ සිංහල සාහිත්‍ය උලෙකට උලෙලකට පළවෙනි දවසේ කියලා හැරෙද්දි හරි ඒක පුද්ගල කියා ඉතින් හරි මේ ඒ කාලේ අර කොල්ලෝ හරි මම තමයි මේ නාට්‍ය පළවෙනි හරි විකරණ කියන්නේ ස්ටුඩියෝ දරලා කොහොමද ඇයි ඉතින් කටපාඩම් කරන්න බෑ දෙබස් මේ මොකද කරන්නේ මිනිස්සු වට හරි ලැජියා කියන මචන් දැන් සර් කිව්වා හරිද ඔය ළමයා ඔයා කියනවා වගේ චර්ත කරන්න පුළුවන් කියලා හොඳයි කියලා කරන ස්ටේජ් එක ඉතින් අපි ඉන්දියා පස්ස හැදෙන ඉන්නේ ඉතින් සර් උත් ඉන්නවා ආ කර බලන්න සිංහල සාහිත්‍ය සර් ඉතින් 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 ඉතින්
කෙනෙක් එනවා
ගොඩක් තැන්වල ඒක තමන් කරන්නේ.
නේ බුදුආරු පිළිගන්න ඉස්සරම ගිය කවු? පුංචි ළමයා. පුංචි ළමයාට ඉස්සරහා තිබ්බාම අපි දන්නවා කෑ ගහන්න එපා කියන එක තමයි මේ කියන්නේ කියලා. එහෙනම් දැන් ওই පුංචියට මොකද වෙන්නේ? නිශ්ශබ්දව ඉන්න වෙනවා. අර පිටිපස්සේ ආයෝ බලාගෙන ඉන්නවා කවුද කෑකෝ ගන්නේ. ඉතින් අද අපි වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේ මාතෘකාවකුත් අපි එකතු කරලා තියාගෙන ඉන්නවා. මේ මම ගැන පොඩි වාක්‍යයක් දෙකක් තියෙනවා. මේ ගොඩක් දේවල් මේකේ නැහැ. මගේ නම කවදාරි අහන්නේ කවුද කතා කරන්නේ කියලා නේද? නම දැනගන්නේ කොහොමදයි? ඒ නිසා නම තියෙනවා. ඊට පස්සේ අර විභාග වගේ පාස් වෙලා තියෙන ඒවා ටික තියෙනවා. ඊළඟට දැන්න මම කරන ප්‍රධාන වැඩ හාරිස්පත්තේ දාම් පාසල් 54 තියෙනවා. ඒ වගේ ලේකම් මාඳුරු විදිහට වැඩක. එතකොට අවුරුදු 4ක් දැන් වැඩක. ඒ නිසා මට ළමයිත් එක්ක දාම් පාසල් වල වැඩ කරලා පුරුද්දක් තියෙනවා. ඒ නිසා මම හිතන ඔය ආයිට යම් කිසි දෙයක් ලබලා දෙන්න පුළුවන් වෙයි කියලා. දෙමව්පියොත් මෙතන ඉන්න බව පේනවා, ගුරුවරුත් ඉන්නවා, ඒ වගේ වෙනත් දහම් පාසල් වල සහභාගී වෙන අයත් ඉන්නවා. අපි මේ විදිහට මාතෘකාව සකස් කර ගන්න. මොකද්ද මාතෘකාව? කියවන්න බලන්න ඔක්කොම. ලොකු මාතෘකාවක්. මේකේ මාතෘකා කීයක් තියෙනවද? සිසුන්ගේ කාර්යභාරයක් තියෙනවා. දෙවෙනි එක ගුරුවරුන්ගේ කාර්යභාරයක් තියෙනවා. දෙගුරු කියන්නේ කවුද? අම්මලා තාත්තා. මෙන්න මේ කියන හැම දෙනාගේම කාර්යභාරය ගැන වචන කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක යනකොට ඔයාලට මේ රූප රාමු පෙන්වෙනවා. රූප රාමුත් එක්ක බලාන යනකොට අපේ ජීවිතයට යම් කිසි පාඩමක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඊළඟට මේක තමයි අපේ තේමාව නේද? මොකද්ද තේමාව? මේක කොහොද තියෙන්නේ? දම්පාසල් ගීතයේ මේ යාලේගොඩ සිද්ධාර්ථ දම්පාසලේ අපි පොඩ්ඩක් ගීතය අහලා බලමු. ළමයි ටික මං කියවනේ ක්‍රියාත්මක කරන්න ඕයි කියලා. දැන් ළමයි ටික ඔක්කොම නැගිටලා දම්පාසල් ගීතේ කියන්න ඕන මට ඇහෙන්න. ශබ්ද නගලා මොකද මේ වැරදෙන තැන් තේනවා නම් අපි හදා ගන්න ඕන. හොඳයි කියන්න බලන්න මයික් එක දෙන්නේ නැහැ ඔය අයට. ඕම ඇහෙනවා මට කියන්න. පටන් ගන්න එකවර පටන් ගන්න. පටන් ගන්න. උදෑසන රැස්වීමේ
දැන් ගොඩක් පන්සල් වල මේක කෙරෙන්නේ නැහැ මේ දාම් පාසලේ ගුරුවරුන්ට දෙමව්පියන්ට මම මේ කියන්නේ. පන්සල් වල ගොඩක් මේ ස්පීකරේ භාවිතා කරන්නේ නැහැ උදේ. භාවිතා කරා. උදේම හතමාරට පන්සලෙන් මේක ආරම්භ කරන්න. ආරම්භ වුණාම උදේම බෞද්ධ ගීතයක් දෙකක් වාදිනේ කරා. එතකොට මේ ගීතේ මුළු ගමටම ඇහෙනවා. ගමේ දෙමව්පියෝ ළමයා ලෑත්ති කරලා දාම් පාසල් යනවා. මගේ දාම් පාසල අද උදේ මම එක්ක එන්න ගිය මහත්තයා දාක්කා මම උදේ හතමාරට දාන්න මම දාන්නේ ඒකට මම ළම ශිෂ්‍ය නායකයෙකුට බාර දුන්නා එයා ඒක කරනවා මම දාම් පාසල වෙන පීස් එකක් හදා තියෙනවා ඒක උදේ දාන්න වැඩසටහන ආරම්භ කරනකොට ළමයින්ට පන්සිල් දීලා වැඳලා මේකෙන් තමයි මේ දාම් පාසල් ගීතේ වාදනය කරන්නේ එහෙනම් අපේ තේමාව පළවෙනි කොටම මේ තේමාවෙන් අපි ආරම්භ කරමු එහෙම නැති වුණොත් අපිට තේමාව තුල අපිට වචන කියවෙන්න ගොඩක් ගාම් පාසල් වල තියෙන වැරද්ද තමයි ඔයාගේ වැරදි කියන්නේ මං අර අඩුවක් අපි ඔය හරි අඩුවක් නේ ඒ නිසා ගාම් පාසල් ගීතය හරියට පුරුදු වෙන්න ඕන හරි එතකොට දැන් ඔන්න දිදාගෙන එහෙම ඉන්න අය දැන් අවදියට දැන් තව මේ වැඩේ පටන් ගන්න කොහොම ඉන්නද කවුරුත් කියන්නේ දැන් ඉස්කෝලේ කියලා ගිහිල්ලා අපි ඕකනේ කරන්නේ නේද ඉස්කෝල වලට ගිහිල්ලා ළමයි වැඩිපුර මොකද කරන්නේ නිදාගෙන දහම් පාසල දැන් මෙතනත් එහෙම සමහර අය ඉන්න පුළුවන් ඒ නිසා අපි අවදියෙන් ඉන්නුන බෞද්ධයෝ කියන අවදි වෙච්ච ජාතිය ලෝකේ පළවෙනිම දහම් පාසල කොහෙද ආරම්භ වුනේ කියන්නේ අයියෙන් කියන්නේ කොහෙද මේ තියෙන කොහෙද බර්ණැස තියෙන කොහෙද ඉන්දියාවේ නේද බර්ණැස් නෝ ඉසිපතනාරාමයේ තමයි පළවෙනිම දහම් පාසල ආරම්භ වුනේ බල මේකේ ගුරුවරයා ශිෂ්‍යයෝ ගුරුවරයා කවුද බුදුහාමුදුරුව ගුරුවරයා ළමයි කී දෙනෙක් හිටියද පස් දෙනයි කී දෙනෙක් ඉන්නවද පහයි කවුද ඔය පස් දෙනා දන්න ඔයයි මන් දන්නවා හයි කියන්නේ පොණ්ඩඤ්ඤ වප්ප බද්ධ මහානාම අස්සිනගෙන තවසෝ පස් දෙනා තමයි අපේ පළවෙනිම දහම් පාසලේ ශිෂ්‍යෝ පස් දෙනා. ඉතින් ඉන්දියාවෙන් ආරම්භ වෙච්ච මේ දහම් පාසල ලංකාවේ හැම තැනටම ව්‍යාප්ත වුණා. ලංකාවට ඉස්සර වෙලාම දහම් පාසලක් ගෙනාවේ ගාල්ල. මොකද්ද දහම් පාසල? විජයානන්ද දහම් පාසල ගාල්ල. උන් ඒක අපි මතක තියාගෙන ඉන්න. ගාලි විජයනන්දෙන් තම ආරම්භ අපි හැමදාම මේ ජීවත් වෙලා ඉපදිනා ජීවත් වෙලා දවසින් දවස ගමන් කරන තැනක් කොහොම කරන්නේ මරණය දක්වා ගමන් කරන තැනකට තමයි අපි මේ ළඟා වෙලා තියෙන්නේ දැන් මේ උප්පත්තියේ ඉඳලා දැන් ඔයා ඉන්නේ අවුරුදු 4-5 ආයේ මෙතන ඉන්නවා ටිකෙන් ටික ලොකු මාත් වෙලා අපි මරණය කියන ජීවිතේ කෙළවරකට ගමන් කරනවා. ඉතින් ඒ යන ගමනේ අපිට හම්බ වෙනවා විවිධ අවස්ථා වලදී දහම් පාසල් ළමයි ළඟ තියෙන්න ඕන ගුණාංග ගැන අපි කතා කරමු. අපි බලමු ගුණාංග ටිකක් හොයාගන්න. වැඩේ මේ ඉතර සාරි නෑ අපි නේද සුනිදා මේ පොඩි අය අපි එක පැත්තකට නම් වැඩි හිටි ටිකක් එක පැත්තකට ගමු ඔව් මේ ගුණාංග තිබිය යුතු ගුණාංග එකක් කියන්න කවුරු හරි හා කියන්න මොකද බොරු නොකීම තව එකක් පොඩි අය විතර අත උසවා ගිය පන්තියේ එයා ගියේ හතර පහේ එක්කෙනෙක් පහේ පන්තියේ ගෑනු ළමෙක් කියන්න බලන්න ඉක්මන නැගිටින්න නරක වැඩ නොකර සිටි. තව කිය පිරිනමයි මේ පිරිනම ඉතර තින්නේ. අපි ආවේ ඔය අය බය කරලා යන්න නෙවෙයි කතා කරන්න. හා කිය. හෑ? විනීතව ඇසිරි කේලන් නොකීම. ඔව්. අය? හා. කියන්නේ. වැඩිට යන ගරු කිරි. දහම් පාසලේ 10 පන්ති ළමයි ඉන්නවද? 10 පන්ති ළමයි කියන්නේ
කරගෙන සැලකීම. ඔය කන්නඩි දාන නුඹවත් කියන්නේ එක. බය වෙන්න එපා. කතා කර නැත්තම් ඔයගල්ට මොන ඉතල එයා අර මුණින් හිටියේ නිදාගෙන. ඈ? දිනවතා බැවිනි. දැන් ඔය කියාපුවාට අමතරව විශේෂ කරුණු කීපයක් තියෙනවා. බලමු එකක්. ආ, දහම් පාසල් ළමෙක් කරන වැඩ. මොකද්ද කරන්න ඕනේ කියන්නේ? අලුයම පිබිදීමට ආශා කරන්න ඕනේ. ඒක කවුරුත් කියන්නේ නේ. අපි ආසාවක් ඇති කරගන්න. උදේ පාන්දර නැගිටින්න ආසාවක් ඇති කරගන්න. මේ කරන අය බලන්න අත උස්සන්න. හැබැයි ඔය අය කියව දාම්පස තමයි ගුරු කියන්නේ. දැන් අම්මලා තියෙනවා. ඔයා කීර දෙහැරින්නේ පුතා. පාන්දර පහට වා. ඈ? වෙලාවක් නැහැ. නැගිටිනවා නේද? හරි. හොඳයි මම අහන්නේ උත්තර. එක එකනාගෙන් උත්තර අහන්න හැබැයි අපේ ජීවිතේට මම කැමති කවුරු හරි වුණා මේවා සටහන් කරගත්තත් කමකුත් නැහැ. මොකද මේක මුලින් ඉඳලා සාකච්ඡා කරන දෙයක්. මේකේ යමක් ගන්න තියනවා නම් ඇරන් ඔය අය මේ පිටියේ කාර්මයේ ලියලා පොලේ කෙල්ල ගත්තත් වැරද්දක් නැහැ. මං ඊළඟ දවසේ මේ දාම්පාසල් එනකොට මොනවාරි මේකේ ප්‍රගතියක් තියෙන්නේ. ඊළඟට මොකද්ද මේ කියන්නේ? අනුන්ගේ උපදේශ වලට සාවධානව ඇහුම් ගන්න දෙයි. ඒක කරනවද ඔය? සාවධානව ඇහුම් ගන්න දෙන්න ඕන අනුන්ගේ උපදේශ වලට. සාවධානේ නැති වුණොත් මේ කියන කරන කිසිම දෙයක ප්‍රයෝජනයක් නැත්තේ නෑ. ඊළඟට අර පොඩි බබා නම් නෑ එළියට යන්න දෙන්න. තන් කරන්නේ නැහැ. එතකොට තමාහවට පරිසරයේ පිරිසිදුව තබා ගන්න මානසික ගන්න. මේ දාම්පාසල් ළමයිගේ විශේෂ ලක්ෂණ. තමාසාවට පරිසරය පිරිසිදුව තබා ගනි. දැන් මෙහෙම තියෙනවා නම් අපිට මේ ඩෙංගු ප්‍රශ්නත් නැන්නේ නේ. දැන් ඩෙංගු හැදෙන්නේ පරිසරය පිරිසිදු නැත්තම්. දැන් බලන්න කොච්චර වැදගත් කරුණක්ද කියලා. ඊළඟට මොකද්ද කරන්නේ? ගෞරව කරන්න ඕන එක්කනට මුළු හදවතින්ම ගෞරව කරනවා. ළමයි ගෞරව කරන්න ඕන ආයි කීප දෙනෙක් ඉන්නේ. කවුද? ගෙදරින් පටන් ගත්තොත් කවුද ගෙදරින්? අම්මයි තාත්තයි වැඩිහිටි. පන්සලට ආපුවාම කවුද? ඈ? ආඳුරු. ඊළඟට ගුරුවරු. ඊළඟට දාම් පාසලක ඉස්කෝලේක නම් ඒ විදුහල්පතිලා ශිෂ්‍ය නායකෝ කියන හැම කෙනාටම ගරු කරා. ඒ කොහොමද ගරු කරන්නේ? අදවතින්ම ගරුක බොරුවට නෙවෙයි. දැන් අපි හාමුදුරුවන්ට බොරුවට ගරු කරන අය ඉන්නේ. දැකලා තියෙනවද? හාමුදුරුව එනකොට විතරයි අපි සංසුන් ඉන්නේ නේ. නැත්තම් පන්සලක ගහක ගෙඩියක් තියන්නේ. පින්නන්න බෑ. මම හිතන්නේ මේ දහම් පාසල නම් එහෙම නැති වෙන්නේ නේ. අපේ දහම් පාසලේ අපේ ගහේ ජම්බු වගේක් තියෙනවා, දොඩම් වගේක් තියෙනවා. හැබැයි එක ළමෙක්වත් එක ගෙඩියක්වත් ගන්න. ඒ කියන්නේ ළමයි ජම්බු ගන්න දන්නේ නැති හින්දා නෙවෙයි. ජම්බු ගන්නෙ. මොකද එක දවසක් මම උත්සවයක් තියෙනකොට ළමයින්ට කිව්වා, "තෑගි උත්සවේ තියෙනකොට මං කිව්වා ළමයි ජම්බු ගායේ ගෙඩි හැදිලා තියෙනවා. අපි එක ගෙඩියක්වත් නොකා ඉමු." ඇයි නොකා ඉන්නේ? උත්සවයට එන අයට පෙන්න තියමු ළමයි ඇවිල්ලා හැසිරෙනවා එක ගහක ගෙඩියක්වත් කඩන්න නැතුව කියලා. ඒක දාම්පස ළමයි 350ක් කියලා. හැබැයි එක ළමයෙක්වත් ඒක නීතිය ගැටුවේ නෑ. දාම්පාසලට ප්‍රධාන ආරාධිතයා විදියට ආපු මහානායක අමුතු බොහෝම සතුටුයි. මෙච්චර ළමයි ඉන්නකොට මේ ගහක කොහොමද ගෙඩි තියෙන්නේ කියලා. හැබැයි මම කරේ උත්සවය ඉවර වෙලා වැඩිහිටියෙක් දාලා කඩලා ළමයි ඔක්කොම බෙදලා දුන්නා. ජම්බු ගන්න ලැබුණා. ජම්බු නැතුව නෙවෙයි නේද? හැබැයි අපි වැඩිපුරම ගල් ගහන්න කොහේ කරද? පන්සලේ ජම්බු ගන්න. කවුරුත් මොකක් කියන්නේ? පන්සලේ පේර ගන්න. පන්සලේ දෙමිනි ගහ තමයි අපි කලින් මල්ල ගන්න. එහෙනම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි අපි මේ ගරු කරන්න උන දේපළවලට. දැන් විහාරයකට ගිහින් බලන්න. මේ විහාරේ නම් මන් දන්නේ. අපේ විහාරයට ගියා. එක්ක පන්සලක් කරන් මොන හරි දේලා. මේ ශාලාවක ගියත් තියෙනවා. එහෙම වැඩක් කරනවා නම් අපි මේ දහම් පාසල් කරලා ඇති වැඩත් එහෙමනම් වැඩක්. සිරියක් පුදේක හාමුදුරුව දකින්නකොට නෙවෙයි ගලවන්න ඕන. දහම්පාසලට එනකොට සිරියක් පුදේ ගැලවෙන්න ඕනේ ඉබේම අපි.
කුප්පියක් දාන වෙනවන හාමුදුරුව දකින්නකොට ගැලවෙන්න ඕනේ නෑ. පන්සල කියන සංකල්පයට අපි අවනත වෙන්න ඕනේ. මේ අපි මාතෘකාව වැඩිහිටි ගුරුදුගුරු ඔක්කොම ඉන්නවා මේ කතා කරන්න සියලු දෙනාට. ඊළඟට මොකද හැම වැඩක්ම ක්‍රමානුකූලව සිද්ධ කරයි. ක්‍රමානුකූලව යා. දැන් අම්මලා දැනගන්නවා ගාම් පාසල් දෙන ළමයා ගෙදර ක්‍රමානුකූලයි. හැම තැනම ක්‍රමානුකූල වෙන්න ඕන. පොත් ටික තියාගන්නේ ක්‍රමානුකූලව. සටහනක් ලියන්නේ ක්‍රමානුකූලව. ඉගෙන ගන්න ක්‍රමානුකූලව. කවුරුත් හදිස්සියේ ආවට කියට ඒක කරන්නේ නෑ. ඊළඟට ඊළඟ එක මොකක්ද? කාටක් ප්‍රියශීලී ප්‍රියමනාප වෙන්න ඕනේ. ප්‍රියමනාප වෙන්න ඕනනේ. කවුරුත් දැක්කාම කතා කරනවා නම් අනේ පුතේ කියලා කතා කරන්න ඕන. එහෙම කතා කරන්න ප්‍රියමනාප වෙන්නේ තමන්ගේ හිතේ තියෙන පිරිසිදුකමත් එක්ක. ඊළඟට මොකක්ද? මේකත් ගොඩක් අඩුයි නේද? අපි පොඩි විවේකයක් දීලා බලන්න ඕන. බලන්න ඔය වචනේ ප්‍රවේශම් කරගන්න හැටි. දුම කෑ ගහෙල්ලක් අපි කෑ ගන්න පුළුවන්. හැබැයි දහම් පාසල් ශිෂ්‍යෙක් එහෙම කෑ ගන්න බෑ. දහම් පාසල් ශිෂ්‍යෝ එහෙම කෑ ගහන්නේ නෑ. ඉස්කෝලේ විවේක දීපුවාම ඩිස්සුනි බැලලා බිත්තිම් බැලලා යනවා. පිටින්නේ. දහම් පාසලේ වැරදිලාවත් එහෙම කරන්න එපා කියලා තමයි ජාතික ඇඳුම අඳලා අපි දහම් පාසලට ගන්නේ. අඳින ඇඳුම මොකද්ද? ජාතික ඇඳුම දහම් පාසල. අපි ඉස්කෝලේ යන ඇඳුම නෙමෙයි. හැබැයි ඒ ඇඳුමට කිලුටු කරන්න ඔයාලට ආයතන ඕක ලංකාවෙම ජාතික ඇඳුම. දහම් පාසල ඇගෙද? නෑ දහම් පාසල ඇග විතරක්. මුළු ලංකාව. ඒ නිසා ඒකේ ගෞරවය අපි ආරක්ෂා කරගෙන ඉන්න ඕන. දහම් පාසල් ළමයි ඊළඟට මොකද වෙන්න ඕන? කියවන්න කියවන්න මේක තියෙනක කියවන්න. පෙන්නේ නැද්ද? අපකීර්තියට බය වෙන්න ඕනේ. අපකීර්තියක් එනවා නම් ඒක අපිට හොමද? අපකීර්තියට බය වෙන්න ඕන ළමයි. එතකොට එහෙම වුණාම තමයි දහම් පාසලේ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්නේ. අනුන්ගේ වැරදි හොයන්නේ නැහැ. අපි කරන්නේ මේක නේද? අනුන්ගේ වැරදි විතරයි හොයන්නේ. තමන්ගේ අඩුපාඩු හොයන්නේ. ඒ නිසා අපි අනුන්ගේ වැරදි දෙවීමෙන් ඈත් වෙලා තමන් පිළිබඳ බුදුහාමුදුරුවෝ ඒ වෙන දේශනා කරන්න. තමන්ගේ පැත්තට හැරෙන්න. තමන්ගේ පැත්තට හැරෙන්න. ඒක තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ උගන්වන කාරණා. අපිට විවිධ ප්‍රශ්න වලට මූල පාඩ සිද්ධ වෙනවා. අපි දැන් ප්‍රශ්න ටිකක් අහමු. මේක නිදහසේ කතා කරගෙන යන්න පුළුවන්. නේද? හැමදාම ප්‍රශ්න තියනවා නේද? මොනවද තියෙනවා? ඔව්ගේ එක්කෙනෙක් කියන්නේ පොඩි අයට ලොකු ප්‍රශ්න තියෙනවා කියන්නේ. කියන්නේ එක්කෙනෙක්. වා නෑ නෑ කියන්නේ. කොහොම පිටිපස්ස බලන්නේ? නෑ. වැඩිහිටියේ ළමයෙකුට දහම් පාසල් දරුවෙක් කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න නැද්ද දන්නේ නැහැ. තියෙන ප්‍රශ්න නැහැ. හොඳම දහම් පාසල් ළමයට හම් වෙච්ච වෙන තැන්වලට ගියාම නම් අයියෝ මේ කරන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නමයි අහන්නේ. අනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. ඒක මොකද්ද කියලා? අපිට දෙයියන්ගේ පිටේ යාලේගොඩට ප්‍රශ්න. ඔය බේනෝනේ ප්‍රශ්න වලින් මූණ උඩටම හින්බත් වෙලයි. දස හතේ කල්පනා කරන ප්‍රශ්න නේද අපිට තියෙන? ජීවිතේ තියෙනව නේද මේ ප්‍රශ්න? ඔය අයට තියෙනවා නොකියවට තමයි දැන් කියන්න බැ. අම්මලත් ඉන්නවා, වැඩිහිටියොත් ඉන්නවා. මොකද්ද මේ ජරමරේ කියලා හොයලා බලන්න. බලන්නකො පුංචි ආතුකනේ තායි. ඒ හැමදෙරොണ്ട ප්‍රශ්න වගේ මූණ ඇඹුල් කරගෙන මම හාරුවෙන් තමයි. එතකොට මේ අපේ ජීවිතේ අපි මතක තියාගන්න ඕන ගොඩක් විවිධ ප්‍රශ්න වලට අපි උත්තර සෙවීම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මොකද්ද ජීවත් වෙනවා කියන්නේ? මොකද්ද කියන්නේ? විවිධ ප්‍රශ්න වලට උත්තර සෙවීම. කොහොමද උත්තර කියන්නේ? අයිය කියන්නේ. විවිධ ප්‍රශ්න වලට උත්තර සෙවීම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ.
දැන් අපේ දේශනයේ වැදගත්ම කරුණු ටිකට දැන් යන්නයි යන්නේ. සුභ කියන තරුණයා බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න 14ක් අහන. දැන් මේ ටික මතක තියාගන්න ඕනේ ඉස්සරහට. කවුද අහන්නේ? තරුණයාගේ නම මොකද්ද? සුභ. ප්‍රශ්න 14ක් අහන. ඒ අහන ඇටි දැක්කද ඔයා? දැකලා තියෙනවා? ඉතින් මවාගෙන හරි තියෙනවා. නෑ නේද? ඔය බුදුහාමුදුරෝයි ඔය මිනිස්සු අතර ඒ කාලේ බමුණුත් එක්ක තිබ්බා සාකච්ඡා ප්‍රශ්න ඇහුවා නිතර. බුදුරජාණන් වහන්සේගෙන් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. කවුරු හරි ඇවිල්ලා අහනවා. එතකොට දැන් මේ ප්‍රශ්න 14 ඔයයි මතක තියාගන්න මේක මම පස්සේ වහලා ප්‍රශ්න 14 අහන්න. නැත්තම් අර මේ මහත්ය දෙපාරක් මහන්සි වෙනවා මාව එක්කෙන්න. ගොඩාක් මහන්සි වෙනවා මේවා හදන්න. එහෙනම් නිකම්ම මම මේක කියන්නේ හැන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දහම් පාසල් ළමයි වශයෙන් අපිට ගොඩාක් වැදගත්. ජීවිතේ අම්මලාටත් එහෙම වැඩිහිටියන්ටත් එහෙම කුටිම කියනවනම් බෞද්ධයෝ වෙන අපිට වැදගත් පාඩම. දවසක් බුදුහාමුදුරු දැන් මේකේ මම කතන්දරේ කියලා ඉන්නම්. කතන්දරයක් අහන්නත් එපායි නේද? දවසක් බුදුහාමුදුරු සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට අල්ලපු වැටේ ගෙදරක හිටියා බමුණෙක්. ඒ බමුණගේ නම තෝදෙයි. මොකද්ද නම? තෝදෙයි බමුණ. මේ බමුණ දාන මාන පින්කම් කරේ නැහැ. බුදුහාමුදුරන්ට බැන බැන හිටියේ. බමුණ මැරිලා ගිහිල්ලා බලු පැටියෙක් වෙලා කවුරු වෙලාද ඉපදුනේ? බල්ලෙක් වෙලා ඉපදුනේ. දැන් මේ බමුණගේ පුතෙක් හිටියා සුභ කියන තරුණයා. එයා මේ බල්ලා අහම්බෙන් දැකලා ගෙදරට එකතු කරගෙන ඇවිල්ලා හදාගත්තා. හදාගෙන හොඳට එයා කන දෙයිමයි දෙන්නේ බල්ලාට වෙන නෑ. අපි දෙන්නේ එහෙම නෙවෙයි නේද? අපි දෙන්නේ බල්ලාට දෙන්නේ කරපිංචා ටිකයි, රම්පේ කොළ ටිකයි, කන්න බැරි කටු ටිකයි, එවනේ අපි දෙන්නේ. අර එහෙම නෑ බල්ලාටත් හොඳ කෑම පිඟානක් බෙදලා දෙන්න. එහෙම දීලා හොඳට හදාගන්න. දවසක් බුදුහාමුදුරු පිටිපස්ස යනකොට මේ බල්ලා බුරාගෙන ආවා. කාටද දිරුවේ? බුදුහාමුදුරන්ට පුරාගෙන. ඒ වෙලාවේ බුදුහාමුදුරු මේ බල්ලට කතා කරනවා තෝදෙය කියන නමින්. අර ගෙදර හිටිය බමුණාගේ නම කියලා කතා කරනවා. ඒ වෙලාවේ බල්ලා මොකද වුනේ? බලිගේ හංගගෙන ගිහිල්ලා ගෙදර ලිපේ අලු ගොඩේ නිදාගන්න. අලු ගොඩේ නිදාගන්න. නිදාගෙන පස්සේ නැගිටලා එතනම තමයි කැරිකි කැරිකි. දැන් සුබ ගමනක් ගෙහෙලා ගෙදෙට ඇවිල්ලා බලනවා කොහොම බලු පැටිය. අනේ අලු ගොඩේ නිදි. කන්න බොන්න දීලා නේද? හොඳට පීරලා උගේ ඉන්න සත්තු එරන් දාලා පිළියම් කරනවා. අපිත් එහෙම කරනවා නේද? දැන් ඊපෙරේද මම දැක්ක රූපවාහිනියේ පොඩි දැන්වීමක් දානවා. අම්මටත් පොඩි ළමයි අම්මටත් වඳිනවා. තාත්තටත් වඳිනවා වැඳලා. ඉස්කෝලේ යනකොට බල්ලට උම්ම එකක් දීලා සමහර ළමයි එහෙම කරන මොන්දේ කියලා. ඒ තරම් බල්ලට අපි ආදරේ. හැබැයි මේ සුභ කියන තරුණයාගේ බල්ලා අලුගොඩේ නිදා. ඒ බාර ඇවිල්ලා ඇහුවා ඇයි මේ අලුගොඩේ? බුදුහාමර පිටපතේ ගියා. එතකොට ඔබගේ තාත්තගේ නම කියලා කතා කරා. ඒ වෙලාවේ ඉඳලා මේ බල්ලා මෙහෙම නිදා. ඒ බාර බුදුහාමර අම්මෙන් ගියා. බුදුහාමර අම්මෙන් කියලා මේ සුභ බැන්නා බුදුහාමරට. බුදුහාමරනේ අපේ තාත්තා බමුණේ මරුණාට පස්සේ මහා ප්‍රඥා ළඟ ඇති. දැන් මේ ඇයි බල්ලට බැන්නේ තාත්තගේ නම කියලා? එපාර කියන්නේ නෑ, ඔය ඉන්නේ ඔබේ තාත්තා තමයි. දැන් ඔයා හිතනෝ දැන් ඔන්න ඊ පෙරේදා අර පොල්හාවෙක් වෙලා හිටපු ළමයෙක් කිපදුනාලු, නායක වෙලා හිටපු ළමයෙක් කිපදුනාලු නේ. මේ පත්‍රවල තියෙන දැන් අද පත්‍රේ හොඳට තියෙනවා. එතකොට මේ බඩු පැටියත් ඒ මිනිස්සයා වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගෙන් ඇහුවා බුදුහාමුදුරනේ මේ ඒකට හේතුව මොකක්ද? ඔබේ තාත්තා ඉස්සරහට මේ හොඳ වැඩ කරේ නෑ, ඒ නිසා බල්ලෙක් වෙලා ඉතිරිලා ඒක ඔප්පු කරන්න කියනකොට බුදුහාමුදුරු කියනවා කිරිබත් කන්න දීලා බල්ලට නාවලා කිරිබත් කවලා බල්ලා නිදා ගන්න යනකොට බල්ලා හොඳට අතගාලා බල්ලට කතා කරන්න තාත්තේ කියලා. තාත්තේ කියලා කතා කරලා අහන්න මට දීපු නැති වස්තු කොහෙවත් තියනවද කියලා. ඉස්සර කාලේ මිනිස්සු වස්තු එකතු කරේ
තැම්පත් කරේ ඉඩ මේ වැරළුව බැංකුවෙන්ට කලින්. තොර මේ බල්ලා ගිහිල්ලා අර ඉඩම හාරලා පෙන්න. හාරලා බල්ලෝට ඒ තිබ්බ ලක්ෂයක් වටිනා රත්තරන් තලියක්. ඉතින් ඒක තමයි අද ලෝකේ ෂු මෝහණී කියලා එකක් කරනවලා තියෙනවද ඔය? මෝහණී කියලා. දැන් කරන්න පුළුවන් මිනිසුන් විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ සත්තුන්ටත් මෝහණී කරා. මම බේරා දෙන්න ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලට ආව ගුරුවරයෙක්. මේ අවුරුදු 23 24 ළමයි නැත උදේට. අපි ඔක්කොම කාමරයකට දාලා මෝහණී කරා. දැන් ඔයා මෝහණී කරගෙන කරගෙන ඇවිල්ලා ඉස්සර ආත්මය අහන්න මෙ යන්නේ. ඉස්සර ආත්මය ආගෙන යනකොට එයා කියනවා දැන් අපි මේ ආත්මයේදීම අපි අවුරුදු 3ට 4ට 2ට යනවා. කියපන් මේව මුකුත් මතකද? අවුරුදු 3ේ ඔබටගේ වයස අවුරුදු 3යි. ඔබ දැන් පුංචි කාලේ කියපු ගීතයක් සින්දුවක් කියන්න කෙනෙකුට මේ අවුරුදු 23 24 ළමයි මේ ගසේ බොහෝ පැණි දොඩක් තිබේ කියලා කියනවා. පුංචිනේ රෝස මලේ නටු කටු වනපපරෝ මිතු කියලා කියනවා. ඉතින් මේ මෝහණේ දැන් තියෙනවා. බුදුහාඳු පුළුවන් සත්තුන්ටත් මෝහණේ කරා. ඒ බාර මේක දැනගෙන සුබ ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න 14ක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? බුදුරජාණන් වහන්සේ සමහර අඩු වයසින් මිය යන්නේ ඇයි? දැන් මේ ගම්වලෙ මේ ඉන්නවද ඔයාලට හම්බෙලා තියෙනවද? ඉන්න පුළුවන්. කවුරුත් හිතන්න එපා අපි මැරෙන්න අවුරුදු 70ක් 80ක් යනවා. එනම් පළවෙනිම ප්‍රශ්නය අපේ තියෙන අඩු වයසින් මැරෙන මේ දහම් පාසල් ළමයි අපි දැනගන්න ඕනේ. ඔයගෙන් අහන්න පුළුවන් කෙනෙක්. ඔය අයත් මේ ආත්මේ ඉඳලා තව ආත්මයක ඉන්නවා නම් අඩු වයසින් මැරෙන වැඩ කරගන්න ඉපා. බලන්න. පුංචි ළමයින්ගේ මරණ ගැන අද අම්මලා ඕන තරම් දුක් විඳිනවා. අඩු වයසින් මිය යන අය ඉන්නවා. දැන් මේක තමයි ඒ බුදුහාමුදුරේකට උත්තරයක් දෙනවා. අඩු ආයසින් මිය යන්නේ ගිය ආත්මෙ මේක මේ කම්පියුටරෙත් එක්ක අපි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අකුරු විනාශ වෙලා ඒ ගැන මොකුත් හිතා ගන්න එපා. මම කියන්නම් එතන තියෙන එක තමයි අඩු ආයසින් මිය යන්නේ ප්‍රාණඝාතය කරන නිසා. දැන් මේ ප්‍රාණඝාතය කරන්න අර එක්කනේ පේනෝනේ සත්තු මරනවා කෙලවරක් නැතුව ප්‍රාණඝාතය අපි කරන වීරුවට වීරුවට විනෝදෙට ප්‍රාණඝාත ආදී කරන. එහෙනම් අඩු වයසින් මැරෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? කියන්න හයියෙන් කියන්න. ප්‍රාණඝාතය. මේක තේරෙන භාෂාවෙන් කියනවනම් සත්තු මැරීම. සත්තු මරනවා නම් ඊළඟ ආත්මයේ අනිවාර්යෙන් අඩු වයසින් මැරෙනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුහාමුදුරනේ සමහර මිනිස්සු දීර්ඝායුෂ ලබන්නේ ඇයි? සමහර මිනිස්සු දීර්ඝායුෂ ලබන්නේ ඇයි? දැන් හරිය අනිත් පැත්ත දැන් බලන්න මේ ආච්චිගේ වයස කීයක් ඇද්ද? කීයක් විතර ඇද්ද? ඇයි? හිතාගන්න බෑ නේද? 111. තව ජීවත් වෙනවා. මොසෑයන වයස. දැන් අපිට අවුරුදු 70 වෙනකොට ලෙඩ 50 වෙනකොට ප්‍රෙෂර් 40 වෙනකොට කොලෙස්ටරෝල් ඉතින් 80 90 වෙනකොට මොනවා වෙයිද? මේ 100 අවුරුදු 108ක් වුණාට දත් නැති වුණා බොහොම සන්තෝෂයෙන් ඉන්න මොනවා මේ ලබලා තියෙන්නේ? දීර්ඝායුෂ. දීර්ඝායුෂ ලබන මිනිස්සු ඉන්නවා. ඒකට බුදුහාමුදුරු දෙන උත්තරය ඉතින් ඔක්කොම වෙනස්. ප්‍රාණඝාතය නොකිරීම සතුන්ට කරුණාව දැක්වීම. උත්තරේ මතක තියාගන්න අයට හොඳයි පුළුවන්. දීර්ඝායුෂ ලබන්නේ කොහොමද? ප්‍රාණඝාතයේ නොකිර ඉස්සෙල්ලා කිව්වා අඩු වයසින් මැරෙන්නේ ප්‍රාණඝාතයේ කිරීම. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහනවා. දැන් ප්‍රශ්න කීයක් අපි කතා කරාද? දෙකක්. සමහරු නිරෝගී වෙන්නේ ඇයි? නිරෝගී වෙනා ඉන්නවනේ. හරිම නිරෝගී සමහර මිනිස්සු. මේ දැන් මන් දන්න එක හාමුදුරු කෙනෙක්ට අවුරුදු 90 ගණක් වෙනවා. පැනඩෝල් විතරයි බීලා තියෙන ලෙඩකට කියන්නේ. එයාට වෙන ලෙඩක් නෑ.
පැනඩෝල් විතරයි දීලා තියෙන්නේ. එතකොට හරිම නිරෝගීනේ. දැන් මේ බලන්න අම්මා ළමයා පුතා තාත්තා මේ ටික ඔක්කොම බොහොම නිරෝගීව උදේ පාන්දර නැගිටලා අර අපි කියපු වැඩලි කරන්න පුළුවන් නම් හරි නිරෝගී. අලුයම නැගිටීමට ආශා කරන. ඒවා නිරෝගීමත්කමේ ලක්ෂණ. ඊළඟට හේතුව මොකක්ද? නිරෝගී වෙන්න හේතුව සතුන්ට තාඩන පීඩන නොකරන නිසා. දැන් බලන්න කරුණාව අපිට පුළුවන් සතුන්ට ඕම කරුණාවක් දක්වන්න. පුළුවන් වෙන්න ඕන නේද? අර හායේ කල්ල ගත්තාම අපි කරන්නේ එක්ක එක මරා ගන්න උත්සාහ කරන එක. දැන් මේ අය කරන්නේ හාව කන්න කැමති දේ දෙනවා. කැරක්ටර් අනේ. කැමති දේවල් එකතු කරගන්න. ඊළඟට අර සත්තු අතර සමගියක් තියෙනවා. සතුන් කරුණාව තාඩන පීඩන නොකළාම. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අතන තියෙන එක මේක අකුර වෙනස් වෙලා බුදුරජාණන් වහන්සේ සමහරු නිතර රෝගී වෙන්නේ ඇයි? මේ නිතර රෝගී වෙච්ච ළමයි දෙන්නේ නේ. මෙයා නිතරම ස්පිරිතාලේ. දැන් අපි සමහර අය ස්පිරිතාලේ ගොඩක් ඉන්නේ. නේද? එමදාම මොකක් හරි ලෙඩයි. එහෙම උනන් පස්සේ දැන් සමහර අය ස්පිරිතාල ලියලා දෙනවා භුක්ති විඳ වැඩි කාලයක් කියලා. වැඩිපුර ස්පිරිතාල වල ඉන්න අය නෝ. ඒකට බුදුහාමුදුරු දෙන උත්තරේ තමයි සත්තුන්ට කරුණාව නොදැක්වීම. මේකනම් අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්නයක්. කරුණාව නොදැක්වීම සත්තුන් විතරක් නෙවෙයි කාටත්. දැන් මොකද මේ කරන්නේ? තාත්තා මත්පැන් ටිකක් පානය කරන්න ඇවිල්ලා අම්මා කුස්සිය බඩු ටික එළියට දානවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ගෙවල් වල කණ්ඩු දබර වෙනකොට ඒ සතුන්ට ඒ මිනිසා සත්වේ. දැන් මේක දැන් මේ කාලේ තියෙන ලොකු මේ තරගයක් නේද? අර හරක් පුරුදු කරලා ඒ හරක් අවුස්සලා ඒ හරකට අනින්න දුවගෙන එනකොට මේ මිනිස්සයා එහාට මෙහාට පනිනවා. හරකයි තින් දුවලා දුවලා හැටි වැටෙනවා විතරයි. ඒ පොර වලටම සකස් කරපු හරක්. ගොම් පොර වාගිචා. හැබැයි මේක යන්නේ වැරදිලා එක තැනක. අර කකුලට ඇනලා කකුල කැඩිලා ගිහින් ඊට පස්සේ ආයි උඩ දාලා යන පස්සේ අර කටින් මතුවලා තියෙනවා අරයාගේ අඟ. එහෙනම් ඔය වාගේ දේවල් සතුන්ගේ මේ කරුණාව අපිත් කරනවා. සතුන්ගේ කරුණාව නැති වෙල ගොඩක් කරනවා. දැන් ළමයි පූසෙක් අල්ල ගත්තාම අර දෙපැත්තේ තියෙන පණි ටික කපනවා මේකගේ රැවුල වැඩි කියලා. මොන් දැකලාද එහෙම කරන්නේ? නේ ඒවා කපපු පූසු ඉන්න අනේ උණ්ඩ. ඒක ආරක්ෂාවක් උන්ගේ තියෙන. දන්නවද හේතු? අවදාකවත් කරන්න එපා සත්තුන්ගේ වගේ දේවල්. දැන් පූසා කොහරි යනකොට පූසගේ අර දෙපැත්තේ තියෙන පණි දෙපැත්තට ඇවිල්ලා මූණි දැකලා තියෙනවද? ඒ වාගේ අතුලේ යනකොට කොහේ හරි හැප්පෙනවා නම් ඌ යන්නේ නැහැ. ඌගේ ඇඟේ ගානට ඌවා තියෙන්නේ. ඌට අනතුරක්. ඒව නැති වුණා. ඒක කොහරි වදිනවා නම් ඌ දන්නවා මට මේකට ගිහින් එන්න බෑ. අතුලට ඔළුව දානකොට අර පණි දෙපැත්තේ වදින්නේ නැත්තම් තමයි ඌ යන්නේ. ඌගේ ආරක්ෂාවට ඇදී අපේ ළමයි මොකද කරන්නේ? මේක දැන් වැඩි කියලා එක කපලා දානවා. එද රුඩුව තේරෙන්නේ. ඒ වගේ දේවල් කරනවා. ඊළඟට ඔය බත් පූරු අල්ලගෙන නූල් ගැට ගහලා යවනවා. එකනම් ජනප්‍රිය ශෙල්ලමක් ළමයි විදියට. ඒකත් ඒ සතන් හිංසා. ඒක යාට හිංසා. ඉතින් එහෙම කරන් පස්සේ ඒක විපාකය අර මෙයා පැත්තේ තියෙනවා. බලන්න කාලයක් තිස්සේ ලෙඩ රෝග වලට ලක් වෙන ගතියක්. පස්වෙනි ප්‍රශ්නේ බුදුආරංගෙන් අහනවා. සමහරු ඉතා ලස්සන වෙන්නේ ඇයි? එහෙම තියෙනව නේද එකක්? සමහර අය හරිම ලස්සන. දෙපාරක් විතර බලන්න. සමහර කොයි ලස්සන්ට ඇඳ පැනඳගෙන ගමන් බිම යන රෝණ මාත්‍රු ඕන තරම් රටේ ළමයින් උන් ගොඩක් කැමති ලස්සන වෙන්න නේ. අපි කැමති නේද? කැමති නේ. ඒක නෝ යවදාම බෝන හොදනවා, සබන් දානවා, සෙන් පවුඩර් ගානවා, තව ජාති ගානවා නේද? ක්‍රීම් ජාතියේ.
එකම ලස්සන වේ. හැබැයි ඒ ලස්සනට වඩා සදාකාරික ලස්සන වෙන වැඩ පිළිවෙලක් තමයි මේ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. කේන්ති ගන්නෙ නැත්තම් යම් කෙනෙක් එයා ජීවිතේ ලස්සන වෙන්න පුළුවන්. කේන්ති ගන්නෙ නැහැ. මොන දේ වුණත් කේන්ති නොගන්න. කේන්ති අරගෙන වෛරේ නිතරම ඉන්නවනම් එයාගේ මූණ මොකද වෙලා තින්නේ? හැමදාම ළමයි මොකොම කතා කරන්නේ නේද? හැමදාම එයාගේ මූණ නරක් වෙනවා. ඊළඟට බලන්න 6 වෙනි ප්‍රශ්න. දැන් ප්‍රශ්න 14ක් තියෙනවා. දැන් ඉවරයි 6ක්. තව කීයක් තියෙයි? 6ක් නෑ, 5යි ඉවර. කීයක් තියෙද තව? 9යි. විලාව නම් ටිකක් ගත වෙනවා. කමක් නෑ. ඉතින් වෙලා කියන්නේ පටන් ගන්න. මේ තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට අපි ආපහු ගිහින් ආයෙ මැෂින් ගේනවා. ආයෙ බලනකොට පරණ එකෙන් තමයි ආයෙ වැඩ කරන්නේ. එහෙම තමයි. ඉතින් මම කනගාට වෙනවා. මගේ මේ පළවෙනි වතාවට මේ වගේ අතරතැබ්බයකට මුහුණ දුන්නේ. ඒකෙන් මං ගැන තියෙන විශ්වාසය සුමේධා හඳුරන්නේ කඩ වුණාද දන්නේ, ගුරුවරුන්ගේ එහෙමද දන්නේ, කොහොම හරි කමන්නේ, කොහොම වෙලේ 12 වෙනකල් ඉන්නේ අපි කරන් ඉඳලා නිටි. මේ වැඩ පිළිවෙලෙන් ඔය ඇයට පාඩමක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. අපි කොහොම හරි මේ මහන්සිය මේ වැඩේ කටයුත්ත ආ දැන් ඉස්සරහට ඇවි මොකද්ද? සමහරු ලස්සනයි. දැන් මොකද්ද අහන්නේ? අවලස්සන කැත වෙන අයින්නෝනේ. කෑ ගන්නෙ මං අහන්නේ විතර උත්තර දෙන්න. එතමයි නේද? මේ මිනිස්සයා උපතින් මේ තියෙනවා. ආයි හිතල කැත වෙලා එහෙම නෙවෙයි. මේ එක පැත්තක් මේ මිනිස්සයාගේ මූණේ ඉස්සරහට ඇවිල්ලා නාසය හොයන්නේ. මේ ලෝකේ තියෙන නරක පුරුදු නිසා අවලස්සන වෙලා දැන් මෙයා මොන ඇඳත් වැඩ මොන රත්තරන් ඇඳගෙන හිටියත් බලන්නකෝ මූණ බලන්න බෑ. ඈ මොන සෙන් පවුඩර් ගෑවත් මොකද්ද? ස්වභාවයෙන් මේ වෙලා තියෙන විපත. මේක මම මේ දාන්නේ ඇත්තටම මේ මිනිස්යාට අපකීර්තියක් පිණිස නෙවෙයි. මෙයාට නිඳා කරන්න නෙවෙයි. මෙයාට හිනා වෙන්න නෙවෙයි. එහෙනම් ඔයයි දැනගන්න ඕනේ මෙහෙම එකක් දැක්කම අපි හිනා වෙලා නිකා ඉන්නේ නෙවෙයි අපි කරන්නේ. හත්මුතු පරම්පරාවක කෙනෙකුටවත් මෙහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් ওই පිරිමි කෙනෙකුටනේ සමහර අය හිතෙන්න පුළුවන් පිරිමින් තෝප වෙනවත් කියලා. නෑ. මෙයාගේ මේ උපතින් මේ කටය ඔක්කොම එකට එකතු වෙච්චි. මොනතරම් අම්මලාට කවදාකවත් මෙහෙම ළමයෙක් දරුවෙක් ඉපදුනා කියලා මරන්න බෑ. මරන්න හිතෙන්නේ. දැන් අපේ ගමේ මම දන්නවා එක පුංචි ළමෙක් ඉපදිලා අවුරුදු දැන් 7ක්. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ ළමයා තාම නැගිටලා නැහැ. මෙතනින් පහළ පන්නේ. කිසිම වෙදකමක් කරන්න බෑ. ඒ ළමයාට කතා කරන්න බෑ. අත මෙහෙම කකුල ඒ විදියයි. කොහොමද මේ මෙහෙමවත් අත තියාගන්න බෑ. මේ මොනවා හරි ආබාධවලට ලක් වෙන ස්වභාවයක් තියෙනවා. ඇයි එහෙම වෙනව කියන්නේ? නිතර කේන්ද්‍රයන් අර ඉස්සර වෙලා නෝනට නෝන ගැහුවා. දැන් ගෙවල් වල ওই ප්‍රශ්න තාත්තා ඊට පස්සේ පටන් ගත්තා. ඒකයි මං කියන්නේ මේ ගුරු දෙගුරුන්ගේ වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි මේ යන්නේ. ගෙවල් වල මේ වගේ දේවල් ඇති වුණාම නිතර නිතර ඕකේ ලක් වෙනවා. අපි කවදා හරි අපිට අද සතුටක් තියෙනවා. නමුත් සදාකාලිකව සතුටක් නෙවෙයි මේ පැත්තට එන්නේ. දැන් මේ 7 වෙනි ප්‍රශ්නේ දැන් මතකයිද ප්‍රශ්න? ආ පස්සේ කියන්න ඕනේ. සමහරු තේජසින් වැඩියයි තේජස. තේජස කියන්නේ මොන හරි දෙයක් හරි බල සම්පන්න ගතියක් පේනවා. කතා කරනකොට මේ තේජස තියෙන අය ලෝකේ ගොඩක් අඩුයි. තේජසක් තියෙන්න ඕනේ. තාත්තා කෙනෙක් දැක්කාම එයා හොඳ තේජවන්ත තාත්තෙක් වෙන්න ඕනේ. අම්ම කෙනෙක් වුණාම හොඳ තේජවන්ත අම්මෙක් වෙන්න ඕනේ. පුතෙක් දරුවෙක් දුවක් වුණා මේ තේජවන්තකම තියෙන්නේ. නිකන් ඔහේ පණ්ඩරයල් වාගේ වැවෙන්නේ ජාතිය ආදි වෙන්න. ඒක හොඳට මතක තියාගන්න තේජවන්ත බව. මේක කොහෙන්වත් ගන්න නැහැ. Taman ngin ගොඩන ගා ගන්න තියෙන්නේ. එහෙම වැඩි වෙන්නේ ඇයි? අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකරන නිසා. අද ගොඩක් අය වමන කරා.
තව කෙනෙක් දියුණු වෙනවට අපි හරි තරහ. තරහ වෙලා අපිට දියුණුව ගන්න බෑ හැබැයි. ඒ බැරි වුණත් අපි උත්සාහ කරනවා එයාට ඊර්ෂ්‍යා කරන්න. උදාහරණ මේ ගම්වල අපේ ගම්වල වුණ තරහ. එක ගාන සාදික්ක ටිකක් ඇඳුනොත් අනිත් ගෙදර අය බයින්ව නේද? ගහන අනේ අර ගහන තියෙන බැරියාව. එහෙම කියනවා. අපිට මෙලෝදයක්. ඉතින් අපි ඔකට ගහන සාප කරා කියලා දෙන්නේ අපි ගහේ පළකණිය. ඒ මිනිස්සුන්ට හරියනවා. දැන් අපි ගමේ මම හොඳ කතාවක් කියන්න එක්කෙනෙකුට ඇඳුනා මේ ටිකට් එක. කෝටිය. කෝටි කෑම. හැබැයි යාට මේක ගේන්න කොළඹයේ සල්ලි තිබෙන්නේ. එයාලා දීප රත්තරන් මාළේ. ඒ මාළේ ගිහලා බැංකුවේ උපස් කරා රුපියල් 10000. එනකොට එයා ආයේ රුපියල් 100ක ටිකට් 10ක් දෙනවා. ඒ එකකට තියෙනවා ලක්ෂ 10යි. දැන් බලන්නකෝ මේ දෙන විදිහ, ලැබෙන විදිහ. අනිත් මිනිස්සු කොච්චර යන වෛර කරත් වැඩ වැඩ නරේ අර කෝටියකෙන්ද සල්ලි නැතුව ගෙදරදීප මාළිකස් කරලා සල්ලි අරගෙන ඩේකෙන් ටිකට් 10ක් කාපව අරන් එනකොට ඒක එකට ලක්ෂ 10ක්. මේවා උපරිම පින කියන එක කොහෙද අපි හැංගිලා තියෙනවා. ඒ නිසා ඉරිසියාවෙන් නෙවෙයි යුවා ලබා ගන්න උපේක්ෂාවෙන් අපි බලන්න ඕනේ හැම දෙයක් තියෙනවා. ඊළඟ අටවැනි ප්‍රශ්නේ බලන්න. සමාරු තේජසින් අඩුවේ ඉස්සර වෙලෙකන තේජවන්තයි. සමහර අය තේජවන්ත බවින් හරිව අඩුවක් තියෙනවා. ඔය හුදකලා වෙලා කවු යාළුවෝ නැහැ, හිතවතුන් නැහැ. එයා කියන දේක් කවුරුවත් අහන්නෙත් නැහැ. එයාගේ ජීවිතේ ගොඩක් අඳුරු බලා. මිනිස්සු හුදකලාවට කැමති නැහැ. හුදකලාවේ ඉන්න පුළුවන්ද අපිට? එහෙම ඉන්න බෑනේ. ඔයාලට යාළුවෝ කවුරුවත් නැතුව ජීවත් වෙන්න බෑනේ. ඉතින් ඒක ඇති කර ගැනීමට හේතු මෙතන කියලා දෙනවා. තේජසින් අඩු ඇයි? ඔය ජීවිතේ ගොඩක් නොලැබීම් විතරක් තියෙන. ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඊර්ෂ්‍යා නොකරන නිසා. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකරන එක. අනුන්ගේ සැපත දිහා බලලා අපිට සන්තෝෂයට වෙන්න පුළුවන් නම් අපේ තේජස අඩු වෙනවා. දැන් තේජසින් අඩු වෙන්න හේතුව බුදුහාමුදුරගෙන ඊර්ෂ්‍යා කිරීම. අනිත් අයගේ සැප සම්පත්තිය දැක්කහම ඒවට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. අපිට මොකක් ලැබෙන්නේ? නවවෙනි ප්‍රශ්නේ. සමහරු හරිම දුප්පත්. මේ දුප්පත්කම කිය කියා අපි කෑගගා ඉඳන වැඩන එකට හේතුව හොයාගන්න. ඇයි දුප්පත්? මොකද්ද දුප්පත් වෙන්න හේතුව? කොච්චර පිරිසක් ඉන්නවද දුප්පත්? ඕන තරම් මිනිස්සු රටේ දුප්පත් අය ඉන්න. මේ එදා වේල කන්න නැති ළමයි කොහොමඩොත් හොයාගන්න බෑ. අර මේ පුංචි කිරිබොන ළමයි නේද? අපේ පුංචි කිරිබොන ළමයි නම් අතපය ඕම දාලා කෑම හොයනවද? එහෙම හොයන්නේ. ඉතින් මේ ඇයි මේ දුප්පත් වෙන්න හේතු? ඉස්සර ආත්මේ මොනවද කරලා තියෙන්නේ? මසුරුකම තිබිලා තියෙනවා. ඔය මේ මිනිස්සයා සල්ලි ටිකක් යනවා, හිඟන්නේ කියාජිකේ දැක්කාම කොකත් නොදී. ඉතින් මසුරුකම වැඩි වුණොත් අපිට කිසි දෙයක් ඊළඟ ආත්මෙත් ලැබෙන්නේ. මේ ඒ අර ගොඩක් දේවල් වල හැටි එහෙමයි. එහා පැත්තේ කරන දේ මේ ආත්මෙට එනවා. මේක තමයි අර නිව්ටන් කියන විද්‍යාඥයා කිව්වේ. එයා උගන්වන්නේ මේක බුදුහාමුදුරන්ගෙන් පස්සේ. බුදුහාඳුර තම මේක කලින්ම කිව්වේ. යාදේශම් වපතේ බීජත් ආදේශම් හරතේ ඵල. වපුරන දේ තමයි අපිට විපාක විදියට ලැබෙන්නේ. ඔයාලේ ගෙවල් වල වතු පිටිවල කුඹුරු වල හදන දේවල් ඒ වගේ විපාක නේ. දොඩම් ගහක් ඇදුවොත් දොඩම් ගෙඩි හට ගන්න. වී වපුරවුවොත් ලැබෙන්නේ වී.
පුරාම් නේ. එහෙනම් අපි කරන දේවල් වල විපාකේ අපිට තමයි එන්නේ. මේකත් එහෙම දෙයක්. ලබන ආත්මේ හොඳින් ජීවත් වෙන්න ඕන ඉන්නවනම් මේ ආත්මේ මේකට හේතු හොයාගෙන ජීවත් වෙන්න. හැබැයි මෙතනින් අපි ඔක්කොම ගියාත්මේ වාසනාවන්ත වෙලා තියෙන මිනිස් විදියට ඉන්නව නේ බලන්න. මොනවත් අඩුවක් නැහැ අපිව පස්සේ කතා කරන්නේ. මේ මනුස්සයාට හිටගෙන ඉන්නවත් විදියක් නෑ. මෙහෙම හිඟන්න ඉන්න ඕන තමයි. ඕනේ තරම් ඉන්නෝ. ඇයි මේ දුප්පත් වෙලා මේ අන්ත අසරණ වෙලා බලන්න කකුල් නෑ, අතපය නෑ. මෙයා හිටගෙන මේ වැසිකිලි කැසිකිලි යන්නේ කොහොමද? ඈ මෙයාගේ මූලික අවශ්‍යතා ආහාර ටිකක් ගන්නෙ කොහොමද? මේවා අපි ලෝකෙ මෙහෙම මිනිස්සු මෙහෙම වෙනවා හාමුදායි කියලා ඇවිත් ඉන මෙච්චර කාලෙ. අදින් පස්සේ ඔය ආයේ බලන්න ඕනේ මේ වගේ මිනිහෙක් දැක්කම අපිට පණිවිඩයක් දෙනවද මොකක් කර කියලා. ඕන තරම් මේ මිනිස්සුන්ට කොහෙන් හරි මේ හිඟා කණ්ඩ භාජනය ලැබෙන්න ඇති. ඒකට අනුව මේ හිඟවන පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න මේ දුප්පත්කම කියන එක සාප කර කර ඉන්න ඕන දෙයක් නෙවෙයි. කවුද ඒක ඇති කරගන්නේ? අපිමයි කරගෙන දිනේ. එහා පැත්තේ ගියාත්මවල අසුකපා. දැමුත් මිනිස්සු උන් තරම් ඉන්නේ. තමන්ට සල්ලි භාගෙ කොච්චර තිබුණත්, ධනෙ තිබුණත් අනුන්ට යහපත සඳහා යොදවන්නේ. සමහර කන්නේත්. කන්නේත් නෑ අනුන්ට දෙන්නේ. එහෙම වුණා මෙයාගේ ජීවිතේ ගොඩාක් අන්ත අසුර තත්ත්වයන් වලට පත් වෙනවා. දැන් මේ හිඟන මිනිස්සු ඊයේ පෙරේදාත් අපිට ආරංචි වුණා මේ මාර්ගවල එහෙම වංචා කරන මිනිසුත් ඉන්නවා. කොහොද කෙනෙක් පිළිකා මේ පිළිකාවක් තියෙනවා සූ කරන්න කියලා ටිකට් ටිකක් ගහගෙන ගිහිල්ලා විකුණනවා. පිළිකාව තියෙන එක නම් දන්නේ නැහැ. පිළිකාව තියෙන එක නම් මේ එහෙම එකක් දන්නේ නැහැ. කොළඹ වරායට පෞගිය දවස්වල නුවර ඉස්පිරිතාලේ රෝගියෙක් එනවා, වකුගඩු රෝගියෙක් කියලා ටිකට් ටිකක් ගන්න ගිහිල්ලා දීලා වරාය මහත්තයා. ඒ මහත්තයා මොකද කරේ? වරාය අනික් අයට කියලා, අනේ වකුගඩු අමාරුවන්නේ, අපි කොහොම හරි මේකට උදව්වක් කරමු කියලා ඔක්කොටම සම්මාදම් කරලා රුපියල් 15,000ක් හම්බුනේ. ඒක අරගෙන ඇවිල්ලා නුවර වාට්ටු හැම එකම ඇවිදලා මේ ළඩෙක් ඉන්නවද කියලා බලන්න මෙහෙම කියපෙන්න ටිකට් එකක් දරා වාට්ටුවේ නිලධාරීන් කියලා තියෙන එහෙම එක්කෙනෙක් නම් මාස ගාන කිව්වත් ඇතුළුන්නේ වාට්ටුවට. දැන් අද හිඟන්නුත් මොකද කරන්න තියෙන්නේ? ඒ අයනේ ලැබිලා තියෙන හිඟන ජීවිතේ තවත් අන්තාසරණ කරගෙන ඉන්නේ. එහෙම මිනිස්සු ඉන්නවද? එහෙනම් මේ මනුස්සකමට වංචා කරන එක තරම් අපරාධයක් ලෝකේ තවත් මිනිස්සුකම. ඉස්සර අපි ළඟට හිඟන්නේ කවෝ? අපි අනන්තවත් සල්ලි බුදු. අපේ හිත උණු වුණා. ගෙවල් වල තියෙනව ඇතුලේ හාල්මි යාල් මිටක් හරි ගෙනල්ලා අපි දුන්නා. දැන් හිඟන්න වේශයෙන් එන්නේ සමහර විට දේව දූතයෝ නෙවෙයි. සමහර විට අපි ජීවිතේ නැති කරන මිනිසුත් වෙනවා. දැන් මේ අය බුදුහාමුදුරණන් කියන්නේ දේව දූතයෝ. දෙවතු මේ ලෝකේ ඉන්නවා. මෙයා අපිට පණිවිඩයක් දෙන්නේ නැද්ද? මේ අකුරු ලියලා තියෙන ඔක්කොම අමතක කරන්නකො. මේ බෝඩ් එකේ කිසිම අකුරක් ලියලා නැහැ කියලා හිතන්නකො. එහෙනම් මොකද්ද අපිට මෙතනින් දෙන්න පණිවිඩය? අපි වගේ අත් දෙකක් අකුල් දෙකක් ඔළුවක් වඩක් අටක් සහිත ඉපදෙන්න පුළුවන් මිනිහෙක්. මේ මිනිහෙක් නේද මොකවත් නැතුව මේ ඉපදිලා මහපාරයට. එහෙම වෙන්නේ ඇයි? අන්න ඒකයි අපි හොයන්නේ. මේවා අපි නොදැන ගියොත් දැන් මේ රටේ ලෝකේ අනේවත් එක්ක බලනකොට අපි ඊළඟ ආත්මයක් නෙවෙයි සමහර හෙට දවස ගැනවත් හිතන්න බැරි තත්ත්වයක් තියෙනවා. දහවෙනි ප්‍රශ්නය බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුහාමුදුරනේ සමහර මිනිස්සු හරිම පොහසත් සල්ලි භාගෙ තියෙන. ගොඩක් මිනිස්සු පොහොසත් අය හොඳින් ජීවත් වෙනවා. කෑම
ලැබීම හම්බ වෙනවා, යාන වාහනයක් තියෙනවා, ගෙයක් දොරක් තියෙනවා, හොඳින් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු. ඉතින් ඒකට හේතුව මොකද්ද කියලා බුදුහාමුදුරහණෝට කියනවා, බුදුහාමුදුරු දේශනා කරනවා ඉස්සර ආත්මේ පරිත්‍යාගශීලී වෙලා තියෙනවා. පරිත්‍යාගශීලී අනුන්ට යමක් දෙනවා, අනුන්ට යමක් දීලා පුරුදු වෙලා තියෙනවා. පරිත්‍යාගය කියන්නේ අන්න ඒක. අපි පරිත්‍යාගය කියන්නේ හාමුදුරුවරුන්ට දීම විතරක් නෙවෙයි. දැන් අපිට ගමනක් යනකොට වාහනයක මග ලෙඩෙක් කෑ ගගා ඉන්නවා, ඒ ලෙඩ අදාගෙන ස්පිරිතාලෙකට ගෙනියනවනේ, ඒකත් පරිත්‍යාගය. වාහනය පරිත්‍යාග කරනවා, තියාගන්නම නෙවෙයි උදව්. ඒක පරිත්‍යාගය වෙන්නේ. දැන් මේ බලන්න, මේ කාන්තාව අගර දැප්පේකට මූණ දීලා ඉන්නවා, මිනිස්සු ටිකක් අරගෙන යා රෝලට ඇරයි. මේකත් මොකක්ද? ඒකත් පරිත්‍යාගය. තමන්ගේ ශ්‍රමය පරිත්‍යාග කිරීම, තමන්ගේ ශ්‍රමය පරිත්‍යාග කිරීම. අපි ඉස්සර නම් ඇඳින්නවා ශ්‍රමදානී කියන දෞත්‍යය තියෙනවා. 50ක් 60ක් එකතු වෙලා පන්සල් සුද්ධ කරනවා නේද? මහලු නිවාස වලට දාන දෙනවා, සුද්ධ පවිත්‍ර කරනවා. එහෙම ඕන තරම් දේවල් අපි කරා. ඒ වගේම 11 වෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරනේ සමහරු පහත් අය වෙන්නේ ඇයි? පහත් මිනිස්සු පහත් වෙලා ඉපදෙන අය ඉන්නවා. ඔය උදාහරණයි කාලේ හිටියා සුනීත සෝපාක වගේ අය පහත්. මේ පහත් කියලා කියන්නේ අපි දැන් හඳුන්වන්නේ කුලේ පහත් කියනවා, ධනේ පහත් වෙන්නේ. කිසි දෙයක් කර කියා ගන්න බැරි පල්ලෙහා මට්ටමට වැටීම තමයි පහත් කියලා කියන්නේ. පහළ මට්ටමට වැටීම. පහළ මට්ටමට වැටෙන අය මේ සමාජයේ ජීවත් වෙනවා. බුදුහාමුදුර දේශනා කරන මිනිස්සු වර්ග හතරක් කියක් තියෙනවද? හතරක්. අඳුරෙන් අඳුරට යන අය ඉන්නවා. ඔන්න එක. ඉන්නේ අඳුරේම යන්නේ කොහොමද? අඳුරට. අඳුරෙන් ආලෝකයට යන අය ඉන්නවා. ඉපදිලා තියෙන්නේ එහෙම නැත්නම් ලැබිලා තියෙන්නේ නරක දෙයක්. අපිට පහසුකම් අඩුයි, අපි ඒව හොයාගෙන දියුණුවටපත් වෙනවා. ඊළඟට ආලෝකයෙන් අඳුරට යන අය ඉන්නේ හොඳ පරිසරයක. නමුත් නරක වැඩ කරලා පල්ලයට. ආලෝකයෙන් ආලෝකයට යන අය ඉන්නවා කියලා හතරවෙනි කාණ්ඩය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට දැන් මේ පහත් අය වෙන්නේ ඇයි? දැන් මේ බලන්න, මේ වගේ ජීවිතයක් එහෙම අපි කාටවත් ලැබුණොත් අපි මොකද කරන්නේ? මේ ඉන්නේ තම්මා කෙනෙක්ගේ කුසින් ඉපදිච්ච දරුවෙක්. අම්මා කෙනෙක්ගේ කුසෙන් ඉපදිච්ච දරුවෙක්. මෙයත් එක්ක බලනකොට මේ ඔළුවේ අත ගාගෙන කල්පනා කරන මොනවාරි දෙයක් කණ්ඩ ලැබෙයිද කියලා. මෙයාට මහ ලොකු බලාපොරොත්තු නැහැ. අඳින්න බලඳින්න නැහැ. ගෙවල් දොරවල් නැහැ. මොනවාරි කටට දාගන්න අවම වශයෙන් මිනිස් හොයන දේ. ගරු කොලේ උත්තන්න ගරු නොකරන නිසා මිනිස්සු පාත්තයි බවට පත් වෙනවා කියන්නේ. සම්පූර්ණ ගෙදර සමාන ඡන්දී ඉන්න මේ වාගේ අපේ ගෙවල්. ඉස්කෝලේ යන්න ලෑත් වුණාම අම්මට තාත්තට බැනගෙන රණ්ඩු දබර වෙලා එහෙමයි. ඉතින් ගරු කොලේ උත්තන්න ගරු නොකරන පිරිසක් උනන් පස්සේ මොකෝත්මයි ලැබෙන්නේ කියලා හිතන්න බෑ. මෙයා හොයන්නෙත් එදා වේද සරු කර අපේම නංගි කෙනෙක් නේද? අම්මා කෙනෙක්ගේ කුසෙන් බිහි වෙච්ච දරුවෙක්. මේ කවුරු නිකම් අහසින් වැටිච්ච අය නෙවෙයි. මේ වගේ අයත් එක්ක අපේ එදා වේද මේ අය කණ එකයි අපි කණ එකයි අතර වෙනසක් බලන්න නේද? මේ වගේ අපි සතෙකුටවත් කන්න දෙන්නේ නැහැ පිඟානක් කෝප්පයක්. ඉතින් එහෙනම් මේවා කරේ වෙන කවුරුත් නෙමෙයි, බොහෝ දුරට අපේ පෙර කරන ලද කර්මයේ බලපෑමකුත් තියෙනවා. දැන් මම යන්තම් අවසානයට ආවනි. කීවෙනි ප්‍රශ්නේ? දැන් කීයක් ඉවරද? 11. දැන් ටිකක් ඔයයික මන්නේ කතා කරා. දැන් ඔයගෙන් අහමු ටිකක් බලන්න නේද? පළවෙනි ප්‍රශ්නේ මාතක මොකද්ද?
තමාරු අඩු වයසින් මැරෙන්නේ ඇයි? මොකද උත්තරේ? ප්‍රාණඝාතය කරන නිසා. සමහර දීර්ඝායුෂ ලබන්නේ ඇයි? නොකරන නිසා. හොඳයි මතකයි. ලියාගෙන බලාගෙන ඉන්න නෙවෙයිනේ. එහෙම නෙවෙයි කියලා මම හිතනවා. ඊළඟට සමහර උසස් අය වන්නේ ඇයි? නැයි මේ කියන ඔක්කොම මතක තියාගන්නත් බෑනේ නේ. ඒක කමන්නේ. ලියාගන්න ඕන මතක තියාගන්න. එතකොට. මොකද මේ ඔක්කොම මතක ඉන්න ඕන ඔයයට ලෙඩක් කියන. ඒක මම බය නැතුව කියනවා. මේ උදේ ඉඳලා කියව සේරම අකුරන්නේ අර මතකයි නම් අනිවාර්යෙන් ලෙඩ. නේ? එච්චර මතක තියෙන්න බෑ මිනිස්සු. එච්චර මතක තියෙනවා නම් මතක තියෙන්න ඕන මේ මිනිස් භවෙන් ගියා ඊට වඩා ටිකක් දියුණු වෙච්ච අය. ආනන්දාරන්ට මතක තිබ්බන්න. බුදුහාරු කියන හැම බණපදයක්ම මතක තියෙනවා. ආනන්දාරන්. හැබැයි උන්වහන්සේ මාර්ගඵල ලාභ. අපිට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මතක හිටිනවා නම් මොකද වෙන්නේ? දැන් මම පන්සලේ ඉඳලා එනකොට මට ඔන්න ත්‍රිවිල් එකක් හම්බුණා, බල්ලෙක් හම්බුණා, මිනිහෙක් වැඩ කරනවා හම්බුණා. තව මොන මේ සේරේ මතක තිබුණ මගේ උළු පුත්‍රයෝනේ. එහෙනම් ඔය ඇයිට මතක තියාගන්න පුළුවන් සීමිත ප්‍රමාණය. ඒ ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. ඒ නිසා සියල්ල මතක තියාගන්න එපා. අවශ්‍ය සියල්ල මතක තියාගන්න. ලෝකේ තියෙන සියල්ල අපිට මතක තියාගන්න ඕනේ. අපිට අවශ්‍ය සියල්ල හැබැයි මතක තියෙන්න. සමහරු උසස් අය වෙන්නේ ඇයි? දැන් මේ බලන්න මේ 100ක් තමන්ගේ ගෝල බාලේ ඉඳ අවවාදානුශාසනා ටිකක් ලබනවා. ඒ උසස් විදිහට අපි සලකනවනේ. තව කෙනෙකුට යමක් කියනවනම් එයා උසස් කෙනෙක් අවවාදයක් අනුශාසනාවක් දෙනවනේ. ගරුකල යුත්තන්ට ගරු කරන නිසා. ඔක ඔයාලාට තේරෙන්නේ? නම් පාසල් දෙයම ඇවිල්ලා උදේම මම ටිකක් පූජා කරනවා. කවුද කතා කරන්නේ උතන? දැන් බලන්න මට අද උස්සන්න අවංගෝම අද උදේ එනකොට ගෙදරින් අම්මට තාත්තට වැඳලා ආපුවයි. ආ මර එක්කෙනෙක් අත් දෙකම උස්සන. දෙන්නට වැඳද? ආ හොඳයි. ඔව් පාත දාන්න. හැබැයි අපි අහලා නැහැ වැඳපු නැති අත උස්සන්න කියලා අහලා නැහැ නේ. නේ හරිනම් ඒ අයට කියන්න වැඳලා නැති ආතෝසයි මේ වැඳලත් ඇවිත් අතත් උස්සන්නේ. හොඳයි කොහොම හරි කමන්නේ. ටිකක් ටිකක් කරේව පුරුදු වෙනව නම් හොඳයි. ගෙවල් වලින් ඒ විදිහට එනව නම් දහම් පාසලට විතර නේ කෝ යනකොට. දැන් මගේ මල්ලි අවුරුදු 30ක් විතර වෙනව ඇති. අයියත් එයා මොකද කරන්නේ? එයා ගෙදර ඇවිල්ලා තම්මට පච්චිට වැඳලා යනවා වැඩක් කරන්න. ඔහේ අතත් එහෙම උදේට ඒක ලොකු සම්බන්ධයි. මගේ විතරන්නේ දැන් මේ කාලේ නම් ගොඩාක් දෙමව්පියෝ ළඟට දරුවෝ එවන්. අවුරුද්දකට සැරයක් යන එක්කෙනෙක් නෙවෙයි හැමදාම. යන එක්කන උදේට වැඳ නැබැයි. හැන්දෑවට නිදා ගන්න යනකොට වඳින ආඩුයි. මොකද දැන් අපි ළමයි හිටපු ගමන්නේ නිින්ද යන්නේ. නේද? ටීවී එක බල බල ඉන්නවා නේද? කෑම කකා ඉන්නවා නේද? එහෙම අය. හිටපු ගමන් ඉතින් වැඳ වැඳ ඉන්න වෙලාවක් නැහැ. සමහර දත් මැදලත් නැහැ. මොනෝතලත් නැහැ. අම්මට දාතර වදින්නේ කොහොමද මේ අපි ටීවී බල බල අනින් මේ වෙලාවේ නිදි. ඉතින් ඕවා ගැන අපි ඊළඟට තව දවසක දේශනයක් කරන්නවා හිතන්න මේ රූපවාහිනී වැඩසටහන ගැන. ළමයින්ට බලනේ වයි නොබලනේ වයි මොනවද කියලා. ඔය දාම් පාසල් ඇවිල්ලා බොහොම ලස්සන ළමයි ගරුකලේ උත්තරට ගරු කිරීමක්. සමහර නුවණ ඇති අය වෙන්නේ ඇයි? නුවණ තියන අය. නුවණ තියන අය ඉන්නවනේ. නුවණ තියන අය මේ දැන් සමාජයේ දෙන්න පුළුවන් මේ ඇත්තට ඔක්කොටම නෑනේ. සමහරුන්ට හරිය නුවණ තියෙනවා. මොකද්ද මේකට හේතුව? ඔය විභාග සමත් වෙනවා. නුවණ තියනවා, බුද්ධිය තියනවා, ප්‍රඥාව තියනවා. නුවණ කියන්නේ හැබැයි ඉතාම කෙටියෙන් කියවෝතින් හොඳයි නරකයි තේරුම් ගන්න පුළුවන් ශක්තිය තමයි නෝන කියන්නේ. උපාධිය ඕනෙන්නේ නැහැ. අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්න හරි නෝනක් කාර. විභාග නැහැ, ඉස්කෝලේ ගිහින්නේ නැහැ. හැබැයි නෝනක් කාර. පුතාට කියනවා පුතේ මේ වැඩේ කරන්න එපා, කරොත් නරක දෙයක් වෙයි. කරොත් හරියටම නරක තමයි. එහෙනම් ඒක තමයි නෝනක් කාරකම කියන්නේ. එහෙම නුවණ අපිට ඇති වෙනවලු. බුදුහාඳුරු කියනවා අපි නොදන්න දේවල්
අනිත් අයගෙන් අහලා බලලා කරනවා. හොඳ නරක අහලා බලලා කරනවා නම් අන්න නුවණ ඇති වෙනවලු හැම ආත්මික. මේ හාමුදුර කෙනෙක්ගෙන් ළමයි ටිකක් බණක් අහන. බෞද්ධ සමාජයේ හොඳ නරක කියලා දෙන එකම තැන උතන. ඒ නිසා මේ ධර්මදේශනාවක් වාගේ දෙයකට සවන් දෙන එක තමයි දැන් මෙතන කරන්නේ. ඒක මේ නරක දේවල් හිතට ගන්නවා අපි කරන්නේ අයි කියලා. හොඳ දේවල් හිතට ගන්න අපි පිළිපදින්න ඕන කියලා මතක තියාගන්න. ඉතින් ආයේ මේක දිගටම කරන්න පුළුවන් නේ අපිට කවදාහරි නේද? ආයි දවසක ඒක අහන්න දෙන්න පුළුවන්. සමහරු අනුවණයන් වෙන්නේ ඇයි? සමහරු ඉන්නනේ මොඩයෝනේ. ඉන්නව මොඩයෝ. මොනවා කිව්වත් තේරෙන්නේ නේ මේ නෝ. අනුවණ මිනිස්සු ඕන තරම්. දැන් මේකට මම ඔයාගෙන් උත්තරයක් ඇහුවොත් මොකද කියන්නේ? මේක මෙහෙම වෙන්නේ ඇයි? මොකද ඔයා කියන්නේ? මෙහෙම වෙන්නේ ඇයි දුව? අර ඈ? ආන්න ඇත්තේ. කළ යුතු නොකළ යුතු දේවල් දැනුගත් අයගෙන් අහන්නේ නැතිකම ඉස්සර වෙලයි කියන්නේ පැත්ත. එයා හොඳ කල්පනාවෙන් ඉඳලා තියෙනවා. ඉස්සරලා කියුවේ මොකද්ද? නුවණැත්තෝ වෙන්නේ ඇයි? දැන් මේ කියන්නේ ඒක යනුත් පැත්ත අනුනිය මොඩියෝ වෙන්නේ ඇයි? ඉන්නනේ එක්කෙනි. අපේ කාලේ මොඩියෙක් ඉන්නෝනේ. මෙහෙම ආදී වෙයි කාලෙට පෙන්නන්න බෑ ඉස්කෝලේ යන්නෙත් නෑ. සීල්මල්ලක් අරගෙන යන්නේ ඇරට තමයි. මාළු පැටව ටිකක් අල්ලගෙන ඉන්න. ඒක මෙව කරමු. ඉතින් සමහර අය ගෙවල් වල බෝතල් එක දාලා ඇති කරන්න යනවා. පවුද ඉස්කෝලේ ගිහින් යනකොට මෙවුන්ට කුඩ පා වෙනවා. ඒ බෝතලේ වහලා ගිහින්ලා. එතකොට උන් මැරෙනවා. ඉතින් ඔය හොඳ නරක දේවල් එහෙම අපි විමසන් දුන්නා. මෙයාගෙත් මේ මූණ දිහා දැක්කම කියන්න පුළුවන් නේද අනුවණ ගමක් තියෙනවා. මේ මම මුලින් කිව්වා මේ එකක් කරේ ඔය අයිට දාන්නේ hina වෙන්න නෙවෙයි. මේක අපේ හිතට ගන්න මෙහෙම වෙන්නේ ඇයි? වැඩිහිටි කාලේ විතරන්නේ ළමා කාලේ සමහර ළමයි අනුවණයන් බව බාහිරින් පෙනෙන අවස්ථා තියෙනවා. බලන්න අපි නම් වාසනාවන්තයි. දැන් එක දවසක් අපි දැන් වාඩි එක දවසක් යනකොට මේ ඉන්දියාවේ යනකොට එක ගේට්ටුවක් ළඟ මිනිහෙක් ඉන්නවා විශාල උළු පද බොහොම පොඩි. එයාගේ උළුව රඳවලා තිබ්බේ මේ වගේ පුටුවක දෙබ ඇඳක්. ඒක ගත්තොත් වැටේ. ඉතින් ඒ තරම් මේ අනුවණයන් වෙච්ච මිනිස්සුන්ගේ මූණ බාහිර වශයෙන් පෙනෙන දේවල් තියෙනවා. දැන් මොන්න මම ඔයාගෙන් අහන ප්‍රශ්න. දැන් මේ ඉගෙනගත්ත පාඩමේ මට දැන් නම් එක එකනාගේ උත්තර ඕන. අපි දැක්කා විවිධ ප්‍රශ්න වලට මොන දීපුවායි. ඒ අය අතරින් ඔයාලට මොනවද අඩු වෙලා තියෙන්නේ? ඒ අයට නොතිබ්බ දේවල්. එහෙම නැත්නම් අපි දැක්කනේ කන්න බොන්න නැති අය. ඒ තත්ත්වයක් කවුරුද තිබුණාද? එහෙම කොහොමද තිබුණේ? මේවා අපිට තියෙනවනේ. බලන්න ඔබට මොනවද අඩු? ශරීරය. මේ ශරීරයට අයිති කොටස් ටික තියෙනවා. අතපය, ඇස, කන, නාසය තියෙනවා. සල්ලි තියෙනවා. ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් මේ වෙන ලකුණක් පැටලා තියෙනවා. ඇඳුම් පැළඳුම් ඊළඟට පන්සල්, දාම් පාසල්, යාළු මේ අත ඉස්කෝල හොඳ හොඳ ඉස්කෝල ඕන ඕන විදියට ගුරු දෙමව්පිය මේ කියන්නේ වයි මොනවාරි අඩු දෙනා ඉන්නවා නම් මෙතන අතුෂන් අඩු කියන්නේ කවුරු හරි මැරුණා පස්සේ මට දැන් මෙයා නෑ කියන්න කියන්න එපා තිබුණානේ නේද ගුරු රෙමීට කොහොමද මැරෙන්න පුළුවන් දෙමව්පිය සමහර අයගේ මැරෙන්න පුළුවන් නේද එහෙනම් මේ හැමදේම අපට තිබුණා අපට ලැබුණා ඕනම දෙයක් අඩු වැඩි වාසයෙන් අපිට තියෙන.
දැන් අපි මේ ලෝකේ හැමදේම බලන්නේ කොහොමද අනිත් අයත් එක්ක සංසන්දනය කරලානේ. අර අයට තියෙනවා මට නෑ. හැබැයි මට තියෙන දේ අපි ගණන් ගන්න නැතුයි. මට ගොඩක් දේ තියෙනවා. ඒ තියෙන දේවල් අපි අගයක් නෑ. අනිත් අයගේ දේවල් තමයි අගේ කරන්නේ. ඉතින් ඊළඟට දැන් මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. මේ රූප සටහන් දිහා බලන්නේ ඔය අය hina වෙන්න නෙවෙයි හිතන්න. යමක් හිතන්න බලන්න ඕනේ. මේ මිනිස්යාගෙන් මේ උප්පත්තියෙන් ආපු දෙයක්. ලෙඩක් ඇදලා බෝම්බයක් පිපිලා නේ. මෙහෙම වෙන්නේ ඇයි කියන එකට තමයි අපි ඔය ප්‍රශ්න 14කින් උත්තර හොයාගෙන ආවේ. ඔය ප්‍රශ්න 14 තුල මේකට ගැළපෙන උත්තරයක් තිබුණා. මෙයන්නේ උප්පත්තියෙන් ආපු එක. ඔය හිතයි ලෝකේ තියෙන කැතම පින්තූර ටික අපිට ගෙනල්ලා හාමුදුරු පෙන්නවා කියලා. මේවා අපි මතක තියාගන්න ඕන. මෙහිම වෙන්නේයි මේ මිනිස්යෝ කියන ආකෘතියක් අපි හිතේ තියෙන. ඒ ආකෘතියෙන් බාහිර ගියන් පස්සේ මොකද්ද අපිට මේ වෙලා තියෙන්නේ? අපි මේක දිහා බලන්න ඕනේ. මේ මිනිස්සු වහමඟ අතප්පයන් නැතුව සිංහාකන යාචක මිනිස්සුන් අපි මේ සුදු ඇඳගෙන පුටුවක ඉඳගෙන තුන් වේලට ආහාර තුනක් අපි ගන්න. උදේට කාපු එක දවල්ට කන්නේ. දවල්ට කාපු ආ රැට කන්නේ. මේ කම්පියුටර් වලින් RMෙන් හදපු ඒවා නෙවෙයි. නියම සැබෑ පින්තු. ඔයා හිතනවාද මේ වගේ කෙනෙක් අපේ මුළු පරම්පරාවක කොහේ හරි හිටියෝ? කොහේ හරි අපි කාටවත් සතුටින් ඉන්න පුළුවන්. විවාහයක් වෙන්න ගියත් එයාගේ අහවලා ගහවලා මෙහෙමයි කියපු ගමන් ඒ කියලා. නෑදෑ ගෙදරක යන්න ගියොත් ඒකෙන් නෑ. එහෙනම් මුළු පවුලකට ප්‍රදේශයකට එක මිනිහගේ වැරද්ද බලපාන්න පුළුවන්. ඒ නිසා මල් කැකුළු වගේ ඉන්න ළමයි අපි තව දවසක තව ආත්මයක ඉපදෙනක වැඩ කරොත් නරක විපාකෙ ඕක විතරක් අද හිතුවත් මේ දේශන මං හිතන්නේ නැති කියලා. ඒ නිසා අපි ළමයි වශයෙන් ජීවත් වෙනකොට හොඳ පැත්තට ගමන් කරන් නරක දේ මේකත් තියෙනවා. මේ ඉපදීමෙන් එයාට ලැබිච්ච කට වෙන දැන් මේක සමහර විට රැකේම දැක්කොත් බය වෙන්න පුළුවන්. හැබැයි මෙයා hina වෙලා කාලා බිනේ. අනිත් ඈත් එක්ක බලනකොට එයාට වෙලා තියෙන. දැන් මේව ගැන නම් බුදුදහම ඕන තරම් තියෙනවා. බොරු කියන, කේලම් කියන, පරස වචන කියන, හිස් වචන කියන අයට ඊළඟ ආත්මේ මේ කටවල් වල තියෙන සුන්දරත්වේ නැති වෙනවා. මිනිස්සුන්ට දත් ටිකක් ලස්සන පිටන්නේ නැන්. ඒ නිසා මම මේ මාතෘකාව දාලා තියෙන්නේ මේක බුද්ධියෙන් මේ දිහා බලන්න කියලා. අනේ එහෙම පින්තූරෙකුත් තිබ්බා නේද? රාම් කරගන්න තිබ්බනම් හොඳයි කියලා හිතන්න මෙවි මේ කියේ. බුද්ධියෙන් බලන්න ඇයි මෙහෙම වෙන්නේ? අපිට එහෙම නොවුනේ ඇයි? අපි මෙහෙම වෙන්න ඕනද ළමනාත්? නිවන් දකින්නකම් අපි ඉපදෙනවා කොයි කොයද? නිවන් දකින්න. ඒ ඉපදෙන ගමනේදී එක ආත්මේ කායි මේ මොනොත් අපි ඔච්චර දුක් විඳින්ද? අපේ ළමයි පහුගිය කාලේ විවිධ දේවල් කරන ගංගාවල ගැඹුර බලන්න ගියානේ. චණ්ඩිය වගේ යන අම්මයි තාත්තයි දෙන්නට අවනත වෙන්නේ. හැබැයි මේකෙදි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ විශිෂ්ටයෙක් වෙන්න කියන්නේ එපා කියන්නේ. විශිෂ්ටෙක් වෙන්න. විශිෂ්ටයා කියන්නේ අනිත් අයට කරන්න බැරි දේ කරන කෙනෙක් වෙන්න. අනිත් අයට නොහැකි දේ දැන ලංකාවේ මීයේ පෙරේද විශිෂ්ටය වුණා විභාග වලින් එක ලංකාවේ. විශිෂ්ටය. ක්‍රීඩාවෙන් එහෙමයි. හොඳ දේත් අපිට තියෙනවා. හැබැයි හැම දෙයකටම සිහි කල්පනාව ඇතුව
හොඳින් වැඩ කටයුතු කරන්න කියන ඉල්ලීමක් මේ වෙලාවේ අපි ඔබට ඉදිරිපත් කරමු. පොළොවේ ඉඳලා අඩි 50ක් 75ක් උඩ වාහනේ රෝද ඔක්කොම ගැලවෙයි. මෙයාට හිතන්න වෙලාවක් තියෙනවා, අනේ මම බිමට වැටෙනකොට කොහොමද වැටෙන්නේ කියලා. අන්න ඒක තමයි භයානකම දේ. භයානකම දේ එතන. බෝම්බයකට අහුවෙලා කෙනෙක් මැරුණාට එච්චර හිතන්න වෙලාවක් නෑ. බලන්න මෙතන මොකද්ද. දැන් ඊළඟට මෙයා කොහාට හරි වැටෙන්න ඕන. කොහාට හරි වැටීමේදී භයානක දෙයට අත තියන්න එපා කිව්ව එකයි. පහුගිය කාලේ කෝච්චියට අහුවෙච්ච මිනිස්සෙක් ඇඟ දෙකට කැඩුණු. ඉස්පිරිතාලේ ආරයි යනකොට කතා කරනවා මෙයා. ඉස්පිරිතාල ගෙනියනකොට කතා කරනවා. හුස්ම ගන්න. වතුර ඉල්ලගෙන බොනවා. හැබැයි ඉස්පිරිතාලේ ගිහිල්ලා යා අත ඇරන් කකුල අත ගන්නකොට අහුවේ කියන. කකුල වෙන කොහෙවත්. මේක මරණයක් කියලා අපිට හිත හදාගන්න බෑ. මෙහෙම වෙන්නේත් අර කලින් ආපු ප්‍රශ්න 14ට සම්බන්ධ සිද්ධියක් වුණා. මම දන්න එක්කෙනෙක් හිටියා, අම්මා කෙනෙක්. එයා කරේ කුකුල් කූඩුවක් හැදුවා. කුකුල්ලෝ ඇති කරා. ඒ ගෙදරට ගිහලා කුකුල් මස් වෙනුවෙන් කුකුලෙක් කෙල්ලනකොට කූඩුවෙන් කුකුල ඇරන් ඒ කූඩුවේම තියෙන දොරේ ඇතුළට බෙල්ල දාලා එළිය අනික් කැල්ල තියලා දොර වහන. එහෙම මැරුණාට පස්සේ මෙයා කුකුලා ඉල්ලන්න අපේක්ෂා කරන දිනවා. අවසාන අවුරුදු පහේදී හොඳ දුප්පින්දා එහෙමම වැටුණා ගෙදර හරහා. වැටිලා එයාගේ මේක වැත්තක් පණ නැතුව කියලා. මේ ඈතට යන්න ඕනේ මේ වගේ විපාකවල. ඒක දැකලා මට හිතුණ අරකේ විපාකෙමයි මේ ආවෙ වෙන මොකක් කන්නේ. අවුරුදු පහක් දුක් විඳ යන්න ඉන්න බැරි. බෙල්ලේ පණ තියෙන එක වැත්තක්. මෙහෙම තියෙන එක්කනා මැරුණි කොහොමද? අමාරුවෙන් අර පොඩි ළමයි වාරු කරගෙන ක්ලිනික් එකට බෙහෙත් ගන්න යනකොට වාහනයක් කැව නැප්පිලා මරන. වෙන්ඩෝන් හැම දෙම වෙලා. ඒත් ජීවිතෙන් සමුගත්තේ හේදෙන ජීවිතයකට. ඉතින් ඒ නිසා අපි නරක වැඩ හොඳ වැඩ කියලා දෙකක් මේ ලෝකෙ තියෙනවා. නරක වැඩ වලින් ඈත් වෙලා හොඳ වැඩ වලට යොමු වෙන්න කියන ඉල්ලීම කරා. ඉතින් මේ කතන්දරේ මෙතනින් ඉවරයි. අපේ දේශනය නිමාවටපත් කරනවා. දැන් අද මේ සඳහා මහන්සි වෙච්ච ඔබ හැම දිනාට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. තව විනාඩියක් දෙකක්. මම හිතන්නේ කවදාකවත් ළමයි මෙහෙම ඉඳගෙන හිටිය මෙච්චරලා කියලා නේද සමා? එහෙම නැතුව ළමයින්ට ගොඩක් මහන්සි. හැබැයි මහන්සි තිබුණත් මං හිතනවා එක්කෝ මම දැකලා බය වුණා, එහෙම නැත්තම් බයට හිමි ගියේ නැහැ, එහෙම නැත්තම් මේකට තියෙන උනන්දුවෙන් ආගෙන හිටියා මොනවාරි දෙයක් හිතට ගන්න එපා. ඒ නිසා මම මේ සඳහා මහන්සි වෙච්ච අපේ අර මේවා බාරහාර දුවට, ඒ මහත්තයාට, ඒ අයටත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ අය නැත්තම් මේක කරන්න බෑ. ආපහු ආපහු ගිහිල්ලා දඟලලා මහන්සිලා මේ වැඩේ කොහොමද කරන්නේ. ඉතින් අර අපේ ගීතය අහන්නත් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. නමුත් ඒ අඩුවක් වුණාට කමන්නේ. මොකද කෙනෙක් දැනගන්න ඕනේ කියනවනේ නැවතීමේ තිත තියන්න ඕන කොතනද කියලා. එහෙනම් මං හිතනවා දැන් තමයි නැවතීමේ තිත තියන්නේ. වෙලාව හරි. මේ කටයුතු හොඳින් කරන්න ඔබට සත්‍යයක් වෙච්ච මේ දෙමව්පියෝ, වැඩිහිටියෝ, ගමේ අය, ගුරුවරු, දහම් පාසලේ ළමයි, අවට දහම් පාසල් වල අය, මේ හැම දිනකටම මම
ස්තුතිවත් වෙනා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබගේ දහම් පාසලට මේ පණිවිඩය ගෙනියන්න. දහම් පාසලක් කියලා කියන්නේ ඉගෙන ගැනීම විතරක් නෙවෙයි, පොත විතරක් නෙවෙයි. පොතින් නම් අපිට සති දෙකෙන් පොත ඉවර කරන්න පුළුවන්. දහම් පාසල විභාගෙට උගන්වන්නත් පුළුවන්, විභාගේ පාස් වෙන්නත් පුළුවන්. නමුත් ළමයින්ගේ හදවතට බුද්ධියට කතා කරන වැඩපිළිවෙළවල් අපිට ඈත් කරන්න. ඒ නිසා ආයි දවසක ළඟදී නෙවෙයි, තව ටික කාලයක් ගියාම ආයි දවසක අපි වැඩසටහනක් කරමු. මේ වැඩපිළිවෙළ මම හැමතැනම කරගෙන යනවා. ඒ දහම් පාසල් වලින් කරන ඉන්දීම් වලට කොහොම නමුත් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒව අපි සපුර ගන්න බලනවා. ගොඩක් තැන් වලට ණයට තුරුසට අරන් තමයි මේ වැඩ කරන්නේ. කොහොම හරි අපේ සතුට ඔබ යහපත් ජීවිතයක් ගතකරන පෙරමෙනවා නම් මේක. එහෙනම් හාමුදුරන් වහන්සේ ඇතුළු හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ හැම දිනාටත් තෙරුවන් සරණ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.